Ciao Tomina. আমার জানাটা মরটো ক্যাম্পাস থেকে ইঞ্জিনিয়ারিং ফার্স্ট ইয়ার গ্রাজুয়েট কিনে মামা তো ওগুলো আগে রয়েল লেগে অ্যাস্ট্রোনমি এটা জয়েন না হাই বাসার দিয়ে কেন মিটা উর্দু 10 একটা কালে কেন এদাস 11 তাই মান জয়েন নে এদা ওগুলো আগে মানে পালে ইউনিট মান বিয়ন্ড দ্য স্টাইল এক্সেকেট এবিলা আগে নিতিয়া থিং মা ওগুলো পটি দাল টিয়া কিয়ান দিন পটান গান কালিন দেন মেল লেগে সিরিজ থেকে হাজারে দিয়ে মুক্তি কেউ আগে অলিম্পিয়াড গাই সাহগুলো ইসরাট ক্রিস্টাল টেনা ক্রিস্টাল পার্টিসিপেট করানো না তার মধ্যে বাগান পুলাম কেন তো করতে মাংকরান্নে মেকে অ্যাস্ট্রোফিজিক্স পার্ট থেকে তো অ্যাস্ট্রোফিজিক্স পার্ট থেকে ফুটটা সংকীর্ণ নাই এবার গণাং হাদান্নে দিয়ে নাও এইন্দ মালি মাগে লেকচার মে লেকচারে ফুটটা গণাং ඇත්තියන හදන්න එයින්ද ඔගොල්ලොන්ගේ මේ ඔගොල්ලෝ ළඟ කැල්කියුලේටර් ඇත්තියන කැල්කියුලේටරේ ළඟ තියාගන්න සයින්ටිෆික් කැල්කියුලේටර් නම් වඩා හොඳයි ඔගොල්ලෝ ස්මාර්ට් ෆෝන් තියෙනම් නැත්නම් ස්මාර්ට් ෆෝන් වල තියෙන කැල්කියුලේටර් ඇප් එක ඒක නම් අපිට ඉන්න කැල්ක් ES මම චැට් එකේ දාන්න ඔය ඇප් එක දාගන්න එතකොට ඒ ඇප් එක තනිකර මේ සයින්ටිෆික් කැල්කියුලේටර් එකට හදපු ඇප් එක එතකොට දැන් ගණන් හදද්දී තනිකර ඇස්ට්‍රොෆිසික්ස් ගණන් හදද්දී මල්ලි කැල්කියුලේටරෙන් තමයි ගණන් හදන්න තියෙන්නේ එතකොට ඔයගොල්ලෝ ගණන් හදනකොට පොඩ්ඩක් කැල්කියුලේටරේ උරුබුරු වෙලා ඉන්න එක හොඳයි ඊට පස්සේ අනිත් එක තමයි දැන් ඔයගොල්ලෝ දැන් මම මේ ලෙක්චර් එකේ කියන ඒවා දැන් ස්ලයිඩ්ස් වල තියෙන විශේෂ කරුණු අනිවාර්යෙන් ලියා ගන්න දැන් මටත් ඉස්සර 6 වසරදී මම එනකොට මං ගාවත් ලස්සන පොතක් තිබ්බ ඇස්ට්‍රොනොමි ඒ කාලෙ හිටපු අවුරුදු 10කට කලින් හිටපු අයියලා උගන්නපුව ලියපු නෝට්ස් ටික මම ලස්සනට පීඩියට ලියාගෙන තියාගත්තා. ඊට පස්සේ ඒවා පස්සේ කාලෙක ආයි බලද්දීම ගොඩක් වැදගත් වුණා මම ක්විස් වලටයි ඔලිම්පියාඩ් වලටයි. එහෙනම් ඔයගොල්ලොත් නෝට්බුක් එකක් දැන් තියාගන්න ළඟ අතර මම ලෙක්චර් එකේ දාන ඒවා ඔයගොල්ලෝ ලියාගන්න විශේෂයෙන්ම සමීකරණ දානවානේ ඒවත් ඔයගොල්ලෝ නෝට් කරලා තියාගන්න. හරිනේ එනම් අන්දම් පටන් ගන්න මම ඒරෝනේ බෑන්ඩ්විඩ්ත් එක අඩු කරගන්න මම කැමරා ඕෆ් කරනවා එතකොට මේ ස්ක්‍රීන් ෂෙයාර් විතර ඔබ ගන්න පේනවා නේද ස්ක්‍රීන් එක විමුක්ති ඔව් ඒ පේනවා හරි හරි අද කරන්නේ මුලින්ම ඇස්ට්‍රොෆිසික්ස් පළවෙනි කොටස විදියට ග්‍රහලෝක වල චලිතය මෝෂන් ඔෆ් ප්ලැනට්ස් බලමු මොනවද කරන්න තියෙන්නේ කියලා මුලින්ම බලනවා ඔයගොල්ලෝ දන්නවනේ පිටවටේ පෘථිවිය ග්‍රහලෝක යනවා කියලා ඊට කලින් තිබ්බේ මොකද්ද ජියෝසෙන්ට්‍රික් මොඩල් ඒ කියන්නේ භූකේන්ද්‍රවාදය නේ එතකොට මුලින්ම ඒක කොහොමද ගත්තේ කියලා කතා කරනවා ඊළඟට සූර්යකේන්ද්‍රවාදය පස්සේ කෙප්ලර් නියම පස්සේ කොපර්නිකස් කොහොමද එයාගේ තියරි හැදුවේ ඊළඟට ක්විස් එකක් තියෙනවා පොඩි ඊට පස්සේ ඔයගොල්ලන්ට අහන්න තියෙන ප්‍රශ්න අහන්න පුළුවන් ඔයගොල්ලන්ට මම හරි ලෙක්චර් එක අතරමැද ප්‍රශ්න තියෙනවා ඒක chat box එකේ දාලා තියන්න මම ඉවර වුණාම answer කරන්නම් හරිනේ ඉතින් පටන් ගමු මුලින්ම භූකේන්ද්‍රවාදය ජියෝසෙන්ට්‍රික් මොඩල් දැන් පෘථිවිය චලිතය දැන් ඔයගොල්ලෝ ගත්තාම අපිට අන්තරණ ආහාරය බැලුවම පේන්නේ පෘථිවිය රටේට සේරම තරු යනවා වගේ. ඒ හින්දා ඉස්තර කාලේ ඇස්ට්‍රොනොමර්ස්ලා මිස්සු හිතන් හිටියේ ග්‍රහලෝකයි තරු සේරම පෘථිවිය වටේ යනවා කියලා. දැන් මේ රූපය දැල් තියෙන්නේ පොඩ අමාරුයි පේන්න ඒකට දැන් දලෝෂෙන් බැලුවම පේනවානේ ග්‍රහලෝක සේරම පෘථිවිය වටේ යන්නේ. දැන් අපිට ආස බැලුවම ඒක දැන් පැහැදිලිවම පේනවා. පෘථිවිය වටේ ග්‍රහලෝකයි තරුයි සේරම යනවා කියලා. කොටනේ නැහැ හින්දා ඉස්සර කාලේ විද්‍යාඥයෝ ජියෝසෙන්ට්‍රික් මොඩල් එක තමයි විශ්වාස කරේ. හැබැයි ඔය ජියෝසෙන්ට්‍රික් මොඩල් එක පොඩි අවුලක් තිබ්බා. මේ රෙට්‍රෝගේඩ් මෝෂන් කියලා විශේෂ සංසිද්ධියක් ඉස්සර විද්‍යාඥයෝ නිරීක්ෂණය කළා. මේකට සිංහලෙන් කියන්නේ ප්‍රතිගාමී චලිතය කියලා. කොට මේ ප්‍රතිගාමී චලිතයදී වෙන්නේ දැන් නෙමෙයි
අඟහරු බ්‍රහස්පති සෙනසුරු යුරේනස් ඒ පෘථිවියට එළියෙන් තියෙන ග්‍රහලෝකය ග්‍රහලෝක නිරීක්ෂණය කරද්දී ඒ ග්‍රහලෝක මල්ලි මේ දැන් ටික කාලයක් නිරීක්ෂණය කරද්දී ඉස්සරහට යනවා පේනවා ඊට පස්සේ ආපහු මේ රූපේ පේනවා ආපහු අනිත් පැත්තට ගිහිල්ලා ටික දොරක් පස්සට යනවා පස්සට ගිහිල්ලා ආපහු ආයෙ ටික දොරක් ටික දවසක් කොහොම ගිහිල්ලා ආපහු නෝමල් විදියට ඉස්සරහට යන්න ගන්නවා දැන් ඉස්සර දැන් මේ ඔන්න ඔය සිද්ධිය අර මේ සාමාන්‍ය භූකේන්ද්‍රවාදයෙන් පැහැදිලි කරන්න බැරි වුණා විද්‍යාඥයන්ට මොකද්ද මේක වෙන්නේ කියලා හිතා ගන්න බැරි වුණා මේක දැන් සරලවම වෙන්නේ එහෙමයි ඊළඟ සයින්ඩ් එකේ වරනේ පැහැදිලිවම පෙනේ දැන් මේ තියෙන නිල් පාටට පෘථුවිය ගමන් කරනවා දැන් පෘථුවිය ඊටට කිප් වෙන්න තියෙන්නේ මේ ඉඳ පෘථුවිය වේගෙන් යනවා අනේ ඒ පිටින් තියෙන අඟහරු වලට කලින් ඒක අඟහරු හැමින් යන්නේ දැන් පෘථුවිය ඉඳ අඟහරු දිහා බැලුවම ඕගොල්ලන්ට මේ අඟහරු ගමන් කරන පාත් එක පේනවා දැන් ඔයගොල්ලෝ මේ රූපේ බැලුවාම අඟහරු ඉස්සරහට යනවා ටික ටික ඊට පස්සේ දැන් පෘථුවිය අඟහරු පහු කරගෙන යනවානේ ඒ පහු කරගෙන යන අවස්ථාවේ සාපේක්ෂව වෙන්නේ අඟහරු පිටිපස්සට යනවා වගේ මෙයන් හරියට ඔයගොල්ලෝ කාර් එක යනකොට දැන් කාර් පිටිපස්ස දැන් ඔය තව වාහනයක් ඔයගොල්ලෝ ඕවර්ටේක් කරන් යනකොට මොකද වෙන්නේ ඒ ඕවර්ටේක් කරන වාහනේ පිටිපස්සට යනවා කියන පේන්නේ දැන් සාපේක්ෂව කාර් එකතුල ඉඳන් බැලුවාම මෙතනත් ඒකමයි වෙන්නේ දැන් අඟහරුව පහු කරගෙන පෘථිවිය යනකොට පෘථිවියට අඟහරුව පේන්නේ අඟහරුව ආපස්සට යනවා. ඊපස්සේ ආයෙ සාමාන්‍ය විදිහට අඟහරු ඉස්සරහට යනවා වගේ පේනවා. ඕකට තමයි මල්ලි මේ රෙට්‍රෝගේඩ් මෝෂන් එහෙම නැත්නම් ප්‍රතිගාමී චලනය කියලා කියන්නේ. හරිනේ. ඒක පැහැදිලිනේ. ඊපස්සේ ප්ටොලමී. දැන් මුලින්ම භූකේන්ද්‍රවාදය ගැන අදහස් ඉදිරිපත් කරේ ඇරිස්ටෝටල් හැබැයි මේ ඔය අදහස يعني අදහසත් එක්ක මැච් වෙන්න ගණිතමය يعني ගණිතමය ප්‍රූෆ් يعني ගණිතමය මොඩල් එකක් මැතමැටිකල් මොඩල් එකක් මුලින්ම හැදුවේ ටොලමි ප්‍රොටියස් ටොලමි දැන් අර ප්‍රතිගාමී චලිතය වෙන එක පැහැදිලි කරන්න එයා අලුත් කන්සෙප්ට් එකක් ඉදිරිපත් කරා මේ එපිසයිකල් කියලා සිංහල වචන නම් මන් දන්නේ එපිසයිකල් කියන්නේ දැන් ග්‍රහලෝකය පෘථුවියට යනවා ග්‍රහලෝකය හරි තරුව හරි පෘථුවිය මේ යනවා යන අතර ග්‍රහලෝකය ඒ ඔබිට් එක ඇතුළේ තියෙන තව පොඩි ලෝමක් ඇතුළේ කැරක් කර කියන්නේ දැන් මෙහෙම යනවා වෙනදල වෙන්න එනවා මේ ග්‍රහලෝකය ඉස්සරහට යනවා මෙන්න මෙහෙම යන්නේ එහෙම යනවා කියලා තමයි ටොලමි කිව්වේ. එතකොට අර ප්‍රතිගාමී චලිතය පැහැදිලි කරන්න පුළුවන්. එහෙම යන නිසා. මෙහෙම ඔයගොල්ලෝ බලන දේ ඉස්සරහට ගිහලා ආව පස්සට යනවා වගේ පේනවනේ. අන්න ඒ නිසා ටොලමි කිව්වා මේ ග්‍රහලෝක සියල්ල පෘථිවියට යන්නේ යනකොට යන වෙන මේ එපිසයිකල්. මෙන්න මේ මේ සයිකල් එකට කියන්නේ එපිසයිකල් කියලා. ඔය කියනවා එපිසයිකල් කියලා. ඔය එපිසයිකල් එක ගැන ගමන් තමයි ග්‍රහලෝක පෘථිවියට යන්නේ. තොර එපිසයිකල් එකෙන් අර මේ ප්‍රතිගාමී චලිතය කියන සිද්ධිය පැහැදිලි කරගන්න පුළුවන් වුණා. ටොලමිට. හැබැයි මේ ඒ වුණාට ඊට පස්සේ කාලේ හිටපු ආයි තව විද්‍යාඥයෝ නේ අදහස් ඉදිරිපත් කරා පෘථිවිය වටේ යන්න විදියක් නැහැ. හරි නම් ඊට වටේ තමයි ග්‍රහලෝක යන්න ඕනේ කියලා. මුලින්ම අදහස් ඉදිරිපත් කරේ එනවා ඇරිස්ටාකස් කියන විද්‍යාඥයා. හැබැයි ඒ අදහස මැතමැටිකල් මොඩල් එකක් විදිහට ගණිතමය ප්‍රූව් කරලා සංකල්ප ඉදිරිපත් කරේ කොපර්නිකස්. කොපර්නිකස් තමයි මුලින්ම හීලියෝසෙන්ට්‍රික් මොඩල් කියන්නේ සූර්ය කේන්ද්‍රවාදය ගණිතමය මොඩල් ගණිතමය පසුබිමක් ඇතිව පැහැදිලි කරේ. එතකොට මේ සියලුම ග්‍රහලෝක ඉරවටේ යන්නේ වෘත්තාකාර පතවල කියලා කොපර්නිකස් එයාගේ මොඩල් එකෙන් ඉදිරිපත් කරනවා. හැබැයි මේ වෘත්තාකාර පතවල ගිය අර දැන් උගොල්ලෝ දන්නවනේ ඇත්තටම ග්‍රහලෝක යන්නේ දැන් උගොල්ලෝ සාමාන්‍ය ජනමින් දන්නවනේ ඉලිප්සාකාර පතවලනේ. එතකොට දැන් ඉලිප්සාකාර පතවල යනකොට දැන් කොපර්නිකස් ගේ මොඩල් එකේ සමහර තැන් පැහැදිලි කරන්න බැරි වුණා. ග්‍රහලෝක වල චලිතය ඊළඟට ඉස්සරහට මොකද්ද වෙන්නේ තියෙන්නේ කියලා සමහර තැන් පැහැදිලි කරන්න බැරි වුණා මේ වෘත්තාකාර පතයක් එයා ගත්තේ හින්දා. දැන් මේ වෘත්තාකාර පතවල නියත වේගෙන් යනවා කියලා තමයි කොපර්නිකස් කිව්වේ. දැන් ඔය මේ ඒ ඉලිප්සාකාර
පත් ඉරිප්සාකාර කක්ෂයකින් එන ප්‍රශ්නය මග හරව ගන්න යත් ඔය එපිසයිකල්ස් අවශ්‍ය තැන්වලට සමා ගැලපෙන විදියට එයත් මේ එපිසයිකල්ස් කන්සෙප්ට් එක පාවිච්චි කර මේ ඉරිප්සාකාර පත කොහොමද වැඩ කරන්නේ කියලා මේ සෝරි මේ වෘත්තාකාර පත්‍රය ඇතුලේ ග්‍රහලෝක ඉරවලට යන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න. එතකොට කොපර්නිකස් තමයි මුලින්ම සූර්ය කේන්ද්‍රවාදයේ ගණිතමය පසුබිමක් ඇතුළු ඉදිරිපත් කරේ. ඒකේ අදහස ඉදිරිපත් කරේ ඇරිස්ටාකස්. සූර්ය කේන්ද්‍රවාදය කියන අදහස. පස්සේ කොපර්නිකස් දැන් ඔය සූර්ය කේන්ද්‍රවාදයේ අදහස ඉදිරිපත් කරාන් පස්සේ එයා හරියටම සෑහෙන නිවැරදි නිර්වදිතාවයකින් ඒ ග්‍රහලෝකවල තියෙන ඉරේ ඉඳන් තියෙන දුර එයා හරියටම මේ හොයලා පෙන්නනවා. නැහැ හොයලා පෙන්නන කලින් එයා පොඩි පොඩි මේ يعني අර්ථ දැක්වීම් ටික ඉදිරිපත් කරනවා. නැහැ ඒක තමයි මෙහෙ තියෙන්නේ. මේ ඉන්ෆීරියර් ප්ලැනට්ස් කියලා කියන්නේ පෘථිවියයි ඉරයි අතර තියෙන ග්‍රහලෝක. මොනවද? බුධයි සිකුරුයි. ඊපස්සේ සුපීරියර් ප්ලැනට්ස් කියන්නේ පෘථිවියට එපිටින් තියෙන ග්‍රහලෝක අඟාරු බ්‍රහස්පති සෙනසුරු යුරේනස්. නැහැ يعني ඒ කාලේ යුරේනස් නෙප්චුන් වගේ තිබ්බේ නැහැ. ඒ කාලේ දැනන් හිටියේ බුධ සිකුරු අඟහරු පෘථිවි අඟහරු බ්‍රහස්පති සෙනසුරු. දැන් ඔය ටික විතරනේ අපිට අහස බැලුවම නිකන් පේන්නේ. යුරේනස් නෙප්චුන් පේන්නේ නැහැ. එහෙනම් මේ සුපීරියර් ප්ලැනට්ස් දෙකට ගත්තේ අඟහරු බ්‍රහස්පති සෙනසුරු. දැන් එතකොට දැන් මේ සුපීරියර් ප්ලැනට් එකක් ගත්තාම එයාගේ කක්ෂයේ විශේෂිත ලක්ෂ පිහිටනවා. يعني විශේෂිත ස්ථාන තියෙනවා. ඒ ස්ථාන පෘථිවියට සාපේක්ෂව තමයි ගන්න. දැන් මේ මුලින්ම ඔපොසිෂන් කියන එක ගත්තොත් මෙයා ඔපොසිෂන් කියන්නේ ඉරයි පෘථිවියයි ඒ ග්‍රහලෝකයේ තනි ලයින් එක පිහිටන අවස්ථාව. ඊපස්සේ කන්ජන්ක්ෂන් කියන්නේ ඉරයි පෘථිවියයි ග්‍රහලෝකයේ තනි ලයින් එක පිහිටනවා. හැබැයි මේ ඉරට එහා පැත්තෙන් තමයි ග්‍රහලෝකය තියෙන්නේ. ඒකෝර අපිට පෘථිවිය දැන් නිරීක්ෂණය කරාම ග්‍රහලෝක පේන්නේ නැහැ. මොකද ඉරෙන් කවර් වෙලා තියෙන්නේ. ඊපස්සේ මේ ඊස්ටර්න් කෝඩ්රේජර් කියන්නේ ග්‍රහලෝකයේ පෘථිවියයි ඉරයි අංශක 90ක කෝණයක් හදන අවස්ථාව. රයිට්. වෙස්ටර්න් කෝඩ්රේජර් කියන්නේ ඒකම අනිත් පැත්ත. දැන් මේ අනිත් රූපේ බැලුවම ඔයගොල්ලන්ට පේනවා. දැන් එළියෙන් තියෙන ග්‍රහලෝක හැමින් යන්නේ. එතකොට එළියේ තියෙන ග්‍රහලෝක මෙතන ඉඳන් මෙතෙන්ට එනකොට පෘථිවිය තව වට දෙකක් ගිහින්. දැන් පෘථිවිය මෙතන ඉඳන් මෙතෙන්ට එනකොට පෘථිවිය සම්පූර්ණ වටයකුත් ගිහිල්ලා වැඩිපුරත් ගිහිල්ලා. එතකොට මේ ඔපොසිෂන් මේ ඔපොසිෂන් කියන්නේ හරියටම ඉරයි පෘථිවියයි ග්‍රහලෝකේ ලයින් අප් වෙන මොහොත. يعني පෘථිවියට පිටිපස්සෙන් තමයි ග්‍රහලෝකය පිහිටන්නේ. එතකොට ඔය අවස්ථාවටදී පෘථිවිය වැඩිපුර වටයක් ගිහිල්ලා පටයක්ව වට ගන්නක්. එතකොට මේ ඔපොසිෂන් දෙයක් අතර කාලය උතර පෘථිවිය අවුරුද්දකට වඩා සමහරට වැඩි වෙන්න පුළුවන්. නේ තේරෙනවද? එතකොට ඒක එහෙමයි. Earth orbit Earth completes one orbit and catches up to superior planet. ඔය තියන්නේ කොපර්නිකස් විසින් අර්ථ දක්වපු අවස්ථා ටික. එතකොට inferior planet එකකට ගත්තාම ඒක අවස්ථාව මෙහෙමයි. ඉරයි inferior planet එකයි පෘථිවියයි තනි ලයින් එක පිහිටනවා. ඉරයි පෘථිවියයි අතර තමයි ග්‍රහලෝකෙ පිහිටන්නේ. එතකොට ඒ අවස්ථාවට කියනවා inferior conjunction කියලා. inferior කියන්නේ ඇතුළ වගේ කියන්නේ. inferior conjunction. ඉරයි පෘථිවිය අතර ඉරයි පෘථිවිය ඇතුළේ ග්‍රහලෝකෙ පිහිටන අවස්ථාව inferior conjunction. superior conjunction කියන්නේ ඉරට පිටින් ග්‍රහලෝකය පිරෙන අවස්ථාව. එතකොට ඉරට කවරලා තියෙන ග්‍රහලෝකය අපිට ග්‍රහලෝකය පේන්නේ නැහැ. ඊපස්සේ මේ elongation කියන්නේ great eastern හරි western හරි elongation කියන්නේ ඉරයි ග්‍රහලෝකය පෘථිවියයි අංශක 90ක කෝණයක් හදන අවස්ථාව. එතකොට මේ අවස්ථාවේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. මොකද්ද? පෘථිවිය ඉඳන් බැලුවාම ග්‍රහලෝකය උඩින් උන්නතාංශයකින් පේනවා. ඒ කියන්නේ අහසේ ගොඩක් උඩින් ග්‍රහලෝකය පායලා තියෙනවා. අපිට පෘථිවිය ඉඳන් බැලුවම පේනවා. හැබැයි අනිත් අවස්ථාවල ග්‍රහලෝකය ඔය උඩරිම ඇන්ගල් එකට අඩු, يعني චිත්තජයට ආසන්නෙන් තමයි පිහිටන්නේ. මේ එලොන්ගේෂන් අවස්ථාවේදී තමයි ග්‍රහලෝකය මේ චිත්තජයෙන් ඉඳන් වැඩිම උසකින් පිහිටන්නේ.
පිරෙන අවස්ථාව තමයි එලොංගේෂන් කියලා කියන්නේ. එතකොට දැන් මේක එලොංගේෂන් වලත් සෝරි කන්ජක්ෂන් වලත් අර වගේ දැන් පෘථුවිය මෙතෙන්දම් මෙතෙන්ට යනකොට ඇතුලේ තියෙන ග්‍රහලෝකේ තව වටේකුත් ගිහිල්ලා තමයි මෙතෙන්දම් මෙතෙන්ට එන්නේ. එතකොට කන්ජක්ෂන් දෙයක් අතර කාලයේදී මොකද්ද වෙන්නේ? ඇතුලේ තියෙන ග්‍රහලෝකේ වැඩිපුර ඕබිට් එක වැඩිපුර කක්ෂයකුත් ගමන් කරනවා. එතකොට ඔය තමයි වචන ටික. දැන් අපි බලා ගන්න වචන ටික. ඔපොසිෂන් කියන්නේ ඉරයි يعني පෘථුවියට පිටපස්සෙන් ග්‍රහලෝකයේ තියෙන අවස්ථාව. කන්ජන්ක්ෂන් කියන්නේ ඉරට පිටපස්සෙන් ග්‍රහලෝකයේ තියෙන අවස්ථාව. يعني ඉරට කවර් කරන අවස්ථාව. ඕල්ඩ් රේස් කියන්නේ අංශක 90ක් හදන අවස්ථාව. සුපීරියර් ප්ලැනට්ස් වල. හරි. ඊපස්සේ ඉන්ෆීරියර් ප්ලැනට්ස් ගත්තාම ඉන්ෆීරිය කන්ජක්ෂන් කියන්නේ ඉරයි පෘථිවිය අතර ග්‍රහලෝක දින අවස්ථාව. සුපීරිය කන්ජක්ෂන් කියන්නේ ඉරට එපිටින් ග්‍රහලෝක දින අවස්ථාව ඉරට කවරණ අවස්ථාව. ඊපස්සේ එලොංගේෂන් කියන්නේ ග්‍රහලෝකයේ පෘථිවියයි ඉරයි අංශක 90ක් කෝණයක් හදන අවස්ථාව. හරි. ඊට පස්සේ අලුත් එක සයිඩරියල් ඇන් සයිනොඩික් පීරියඩ්ස්. සෝරි. මේ සයිඩරියල් පීරියඩ් කියන්නේ ග්‍රහලෝකය තමන්ගේ කක්ෂයේ වටේ යන ගත වෙන කාලය. يعني තමන්ගේ ග්‍රහලෝකයේ පෘථිවිය ඉර මෙහෙම තියෙන ග්‍රහලෝකයේ වටේට යනවා. ඒතර මේ වටයක් සම්පූර්ණ කරන්න එයාට ගත වෙන කාලයට තමයි සයිඩරියල් පීරියඩ් කියලා කියන්නේ. කක්ෂයේ වටය තනි කක්ෂයක් සම්පූර්ණ කරන්න ගත වෙන කාලය. සයිනොඩික් පීරියඩ් කියන්නේ අර කලින් කිව්වා වගේ මෙම වගේ කන්ජන්ක්ෂන් දෙකක් අතර කාලය. එහෙම නැත්නම් සුපීරියර් ප්ලැනට්ස් වලන මේ වගේ ඔපොසිෂන් දෙකක් අතර කාලය. සයිනොඩික් පීරියඩ් කියන්නේ ඒ ග්‍රහලෝකේ මේ වගේ මෙන්න මේ විශේෂ අවස්ථා දෙකක් අතර කාලාන්තරය. ඔපොසිෂන් දෙකක් අතර කාලාන්තරය. එහෙම නැත්නම් අතුර ග්‍රහලෝක වලන කන්ජන්ක්ෂන් දෙකක් අතර කාලාන්තරය. හරිනේ. ඒක තේරුණානේ. දැන් අපිට මේ ඒ ග්‍රහලෝක දැන් පෘථිවි ආවර්ත කාලයේ E කියලා ගත්තොත් සහ ග්‍රහලෝකයේ සයිඩරියල් පීරියඩ් එක يعني ග්‍රහලෝකයේ එයාගේ කක්ෂයට යන ගතන කාලය අපි දැනගත්තොත් අපිට මේ අර වගේ ග්‍රහලෝකයේ ඔපොසිෂන් දෙකක් අතර කාලය එහෙම නැත්නම් සෝරි මේ ඉන්ෆීරියර් ප්ලැනට් එක ඇතුලේ තියෙන ප්ලැනට් වල තියෙන කන්ජන්ක්ෂන් දෙකක් අතර කාලය අපිට මේ SGM හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ ඒතර සයිනොඩික් පීරියඩ් කියන්නේ ඇතුළේ ග්‍රහලෝකයන් නම් කන්ජන්ක්ෂන් දෙකක් අතර කාලේ. එතකොට E කියන්නේ පෘථිවි ආවර්ත කාලේ, P කියන්නේ ග්‍රහලෝකයේ ආවර්ත කාලේ. එතකොට ඉන්ෆීරියර් ප්ලැනට් එක නම් අපිට කන්ජන්ක්ෂන් දෙකක් අතර ආවර්ත කාලේ මේ සමීකරණයෙන් ලියන්න හොයාගන්න පුළුවන්. මේක ලියලා තියාගන්න. ඊපස්සේ සුපීරියර් ප්ලැනට් එක නම් පෘථිවි ආවර්ත කාලේ දන්නවා. ඊපස්සේ ඒ ග්‍රහලෝකයේ ආවර්ත කාලේ දන්නවා නම් අපිට ඒ ග්‍රහලෝකයේ හෙනගාරුව බ්‍රහස්පති සෙනසුර ඔය ග්‍රහලෝකවල මේ ඔපොසිෂන් දෙයක් අතර කාලේ මේ සමීකරණ හොයාගන්න පුළුවන්. S කියන්නේ තොර ඔපොසිෂන් දෙයක් අතර කාලේ. හරි. තොර මේ සමීකරණ දෙක වැදගත් වෙනවා. එතකොට මේ සමීකරණ වල දාද්දි P E S ඔය තුනටම දාන එකම එකක. අවුරුදු නම් අවුරුදු දින නම් දින. හරි. All units in the same units of days or years. ඊට පස්සේ කෙප්ලර් නියම. දැන් මීට කලින් ටයිකෝ බ්‍රාහේ කියලා එයා කිව්ව මේ ඉර පෘථිවිය වටේ යන්නේ. ඊට පස්සේ අනිත් ග්‍රහලෝක සේරම ඉර වටේ යන්නේ කියලා. ඒක මේ වගේ පෘථිවිය හැම තියෙන ඉර පෘථිවිය වටේට යනවා. ඉර අනිත් ග්‍රහලෝක සේරම ඉර වට යනවා. ඒ ග්‍රහලෝක ටික අරගෙන ඉර පෘථිවිය වටේ යනවා කියලා ටයිකර් බාහි කිව්වා. එයා විද්‍යාඥයෙක් කියලා එයත් මේ ග්‍රහලෝක වල කෝඩිනේට්ස් ඉතින් ආසේ ඛණ්ඩාංග තියෙනවානේ ග්‍රහලෝක ආසේ පීඩන ස්ථාන ටික. ඒ ස්ථාන ටික එයා ඩේටාබේස් එකක් හදලා ඒ ඩේටාබේස් එකට දාලා සේව් කරනවා. වාර්තා කරලා තිබ්බ පස්සේ කාල විද්‍යාඥයන්ට පාවිච්චි කරනවා.
දැන් ටයිකෝ බාහි ළඟ තමයි ඔය මේ ජොහන්ස් කෙප්ලර් වැඩ කරේ. එතකොට ඌ මොකද කරේ? ටයිකෝ බාහිගේ තිබ්බ දත්ත ටික ඇනලයිස් කරලා කෙප්ලර් නියම එයාගේ නියම තුනක් හදලා ඉදිරිපත් කරා. මැතමැටිකල් මොඩෙල් එකේ ගණිතමය වශයෙන් ප්‍රූව් කරපු නියම තුනක් කෙප්ලර් ඉදිරිපත් කරා. ඒවට තමයි කෙප්ලර් නියම කියලා කියන්නේ. ඒවා දැනටත් භාවිතා කරන නියම. හරි. පළවෙනි නියමය. කෙප්ලර්ගේ පළවෙනි නියමය. සියලුම ග්‍රහලෝක සූර්යා planets move on an elliptical orbits with the sun at the at one focus. සියලුම ග්‍රහලෝක සූර්යා මේක ලියා ගන්න. සියලුම ග්‍රහලෝක සූර්යා එක් නාභියක් කරගත් ඉලිප්සාකාර පතවල ගමන් කරයි. සියලුම ග්‍රහලෝක සූර්යා එක් නාභියක් කරගත් ඉලිප්සාකාර පතවල ඉලිප්සාකාර නැත්නම් කක්ෂවල ගමන් කරයි. දැන් ඉලිප්ස් එක කියන්නේ මොකද්ද? මේක බලමු. දැන් ඔයගොල්ලෝ මේ පොඩි කාලේ මම කියන්නේ ග්‍රේඩ් 6 වල මම මතක හිටු ගන්නවා. මම මතක නැහැ හිට. නම් බෝඩ් එකකට ඇන දෙකක් මේ වගේ ගහක් ගහලා ඒ ඇන දෙක නූලකින් යා කරනවා. හරිද? නූලකින් යා කරලා ඉතින් නූලේ කෙළවරට පැන්සලක් තියලා මම පැන්සල වටේට ඇදගෙන යනවා. ඉතින් ඇදගෙන ගියාම අපිට මේ ඇදගෙන යන පැන්සලේ පතේ පාත් එක එන්නේ ඉලිප්ස් එක. ඒතොර හැමදෙස්සම මෙන්න මේ මේ තියෙන ඒතොර මේ පැන්සල නූල සෙට් කරන තැන් දෙකට කියන්නේ ෆෝකස්. එහෙම නැත්නම් නාභිය කියලා. තොර ફોકસ එකේ ඉඳන් මෙන්න මෙන්න මේ තියෙන දුරවල් දෙක මෙයා L එක මේ දුර L දෙක කියලා ගත්තොත් ওই දුරවල් දෙක එකතුව මොකද වෙන්නේ? හැමදෙස්සම මෙන්න මේ නූලේ දිගට සමානයි නේ. ඒ එකම නූලනේ අදින්න වටේට ඇදගෙන යන්නේ. තොර L එක දන L දෙක එකතුව සමාන වෙන මොකද නූලේ? නූල් length එකට. නූල් length එක L කියලා ගත්තොත් capital L කියලා ගත්තොත් ওই දෙක එකතුව වෙන නූලේ දිගට සමාන වෙනවා නේ. එතකොට මේ ඔය ඉලිප්සාකාර පතවල තියෙන විශේෂ ලක්ෂණයක් තමයි ඕක. closer together to focus on nearly circular the ellipses. ඒ කියන්නේ දැන් මෙන්න මේ නාභි දෙක ලං වෙන මේ ඉලිප්සේ ගොඩක් වෘත්තාකාරයි. දැන් ඉලිප්ස වල තියෙන විශේෂ නම් ටිකක් දැන් අඳුර ගන්න. එතකොට මේ තියෙන ફોકસ දෙක කියන්නේ නාභි දෙක. ඊපස්සේ මෙන්න මේ ඉලිප්සේ මැදයි ඩිප්සේ කෙළවර. කෙළවරට කියන නම වර්ටෙක්ස් කියලා කියන්නේ. මේ කෙළවරේම පොයින්ට් එක කියන්නේ වර්ටෙක්ස් කියලා. එතකොට මේ මෙතන කෙලවර එම් පොයින්ට් දෙක කියන වර්ටෙක්ස් කියලා. ඒක වර්ටෙක්ස් එක මේ මෙතන තියෙන සෙන්ටර් එක. එතකොට මෙන්න මේ දුරට කියනවා semi major axis කියලා. semi major axis. ඊපස්සේ මෙතනට මේ උඩම පොයින්ට් එක කියන්නේ දිග අඩු කෙලවරට කියන්නේ co-vertex කියලා. co-vertex. මේ සෙන්ටර් එකයි දිග අඩුම පොයින්ට් එක අතර දුරට මේ දිග අඩුම පොයින්ට් එක කියන්නේ කෝ වර්ටෙක්ස්. ඊට සෙන්ටර් එකයි දිග අඩුම පොයින්ට් එක අතර දුරට කියන්නේ මොකද්ද? semi major axis කියලා. sorry semi minor axis. දිග අඩු දුරට කියන්නේ semi minor axis. ඔබ සාමාන්‍ය simple b කියලා දාන්නේ. ඒතකොට දිග වැඩි ම එක කියන්නේ සෙන්ටර් එකයි වර්ටෙක්ස් එකයි දිග වැඩිම axis එකට කියන්නේ මෙන්න මේ භාගයට කියන්නේ semi major axis කියලා. හරි. එතකොට මේ eccentricity කියලා අලුත් වචනයක් තියෙනවා. මේක සිංහලෙන් කියන්නේ විකේන්ද්‍රීයතාවය. විකේන්ද්‍රීයතාවය. එතකොට මේ simple c කියන්නේ එක නාභියකුයි ඉලිප්සේ කේන්ද්‍රයයි අතර දුර. මේ දුරට තමයි c කියලා කියන්නේ. හරි. එතකොට සමීකරණයක් හදලා තියෙනවා මෙන්න මේ c. මේ c ඒ වගේ e ගුණයක් මේ සමීකරණ පොඩ්ඩක් වැඩද මෙතනට එන්න ඕනේ. මේක පොඩ්ඩක් හදාගන්න.
සී සමානයි ඊයේ හොඳ ඊ සමානයි සීයේ නෙමෙයි සී සමානයි ඊයේ හරි මේ හදා ගන්න මුල් ලියා ගන්නකොට සී සමානයි ඊයේ කියලා ලියා ගන්න එතකොට ඒ ඒ කියන්නේ කැපිටල් ඒ සිම්පල් දෙකම එකයි මම කැපිටල් ඒ දැම්මට මේ ඒ කියන්නේ semi major axis එක semi major axis එකගේ e ගුණයක් වෙනවා stent එකයි නාභිය අතර දුර. එතන මේ c කියන දුර a times e. එතකොට මේ e කියන්නේ විකේන්ද්‍රීයතාවය. e කියන්නේ එතකොට ඒ ellipse එකට අදාළ නියත නියත පදය. එතකොට e වලින් අපිට ellipse එක ගොඩනගා ගන්න පුළුවන්. එතකොට දැන් e වැඩි වෙන්න මෙන්න මේ e වලගේ වැඩි වෙන මොකද්ද වෙන්නේ? මේ ellipse එක ඇදිනවා ගොඩක් දිගට ඇදි ඇදි යනවා ඊ වලගේ වැඩි වෙන වැඩි වෙන ඊ අඩු වෙන ඉලිප්ස් එක වෘත්තාකාර වෙනවා එතකොට ඊ බිඳුව වුණා මොකද වෙන්නේ මෙන්න මේ c මෙන්න මේ c වල දුර බිඳුවක් වෙලා නාභි දෙක එකම තැනට එනවා නේ ඊ අඩු වෙන මෙන්න මේ නාභි දෙක ලං වෙලා ඊ බිඳුව වුණාම නාභි දෙක එකම තැනකට එනවා එතකොට එයා වෘත්තයක් බවට පත් වෙනවා එයා ඉලිප්ස් එකක් නෙමෙයි එයා වෘත්තයක් හරිනේ ඔබ තමයි ලක්ෂණ ටික ඊට තව පොඩි පොඩි සමීකරණ ටිකක් තියෙන ටිකක් දැනගන්න මම ටික ලියලා මෙන්නන්න දැන් ඉලිප්ස් එක ගත්තාම ඉලිප්ස් එක ගත්තාම මෙතන තමයි ફોકસ එක තියෙන්නේ නාභිය if my මේ පළවෙනි if 1 කියලා දාන්න මෙයා ආවනේ පේන්නේ පේනවද මේ විමුක්ති පේනවද මේ one notebook එක නෑ අයියේ ආ පොඩ්ඩක් එන්න දැන් පේනවද? හරි දැන් පේනවා. දැන් පේනවා. මේ ඉලිප්ස් ඇඳලා තියෙන එක පේනවද? වන් නෝට් බුක්. ඔව් පේනවා. පේනවා. හරි. හරි. හරිනේ තොර මේ නාම දෙක මම F1 F2 කියලා මාක් කරගත්තා. තොර මේ තියෙන සෙන්ට එක C. එක C කියනවා නේද? සෙන්ට එක නේ. සෙන්ට එක. දැන් ඔයගොල්ලෝ මම අර කලින් කිව්වනේ ඉලිප්ස් එක හැදෙන්නේ කොහමද? අර මෙහෙම නූල් දෙකක් නැමෙ නාභි දෙකට සෙට් කරලා නූලක් නාභි දෙක නූලක් හයි කරලා ඔය නූල මෙහෙම වටේ රැඳගෙන ගියාම තමයි ඉලිප්ස් එක හැදෙන්නේ නේ. ඒතර හැමිස්සම වෙන්නේ මේ දිගවල දෙක L එක එල් දෙක දිගවල් දෙක එකතුව හැමිස්සෙම නියතයි නේ ඉලිප්ස් එක නාභියයි මෙන්න මේ පොයින්ට් එක යා කරන දිගවල් දෙක එකතුව මේ එල් එක එල් දෙක දිගවල් දෙක කියන හැම තැනටම නියතයි මේම මෙහෙම තිබ්බත් ওই දිගවල් දෙක එකතුව නියතයි හරි එතකොට දැන් ඔය දැන් මේ තියෙන නූලක් කියලා ගත්තොත් දැන් ඔය නූල මෙහෙම ඇදගෙන යනකොට එක අවස්ථාවක එන්නේ මෙහෙම එනවානේ එක උඩේක වැටෙනවා මෙන්න මේ යට තියෙන කෑල්ල ලෝඩින් මෙන්න උඩින් තියෙන දිග කෑල්ල වැටෙන අවස්ථාව එනවානේ ඕනේ දැන් සරලව පේනවනේ එතකොට දැන් මෙන්න මේ දුර A සිමේජ් ඇක්සිස් මේ දුර මොකද්ද B මේ දුර C
හරි. එතකොට මෙන්න මේ පැන්සල තියෙන මෙතන. එතකොට මේ ලේක් L මෙයා නේ L මෙයා L දෙක මූලික කැල් ફોකස් එකේ ඉන්නම් පැන්සලේ තියෙන එක කොටසක් එක දිග L දෙක. එතන මේ L එක දිග ඇදිලා ඇදිලා මෙන්න මෙතෙන්ටම එනවා. කොහොමද? L එක. නෝකන් ක්ලියර් වෙන අර එතන නෝල එක කොටසක් L L එක කොටස තියෙන මෙන්න මෙහෙම. මෙන්න මේ ටික තමයි L L එක කොටස. L එකට යටින් වහිලා L දෙක කොටස තියෙනවා. හරිනේ. මම ගොඩක් මාකර මෙහෙදිලා පෙන්නන්න දෙන්නම්. එතකොට L එක දිග වෙන්නේ මොකද්ද? මෙයා එක පැහැදිලි නේ අවුලන්නේ අවුලන්නේ නැහැ. මේ නූල ඇද්දගෙන ගියාම මේ L එකට උඩින් අර L දෙක sorry L දෙකට උඩින් L එක කෑල්ල වැටෙනවා. අර මෙහෙම මම මම ඇදිලා ඇදිලා මේ මේ දිග කොටස කොටස විතින් පොඩි කොටස වහගෙන එයාගේ උඩට වැටෙනවා. පැන්සල හොම ඇදගෙන ගියා. උතර L දෙක දිග වෙන්නේ ඕක. එතකොට මේ තියෙන A semi axis එක කියන්නේ A B semi axis C එතකොට මෙයා C සෙන්ට් එකයි ફોකස් එකයි අතර දුර. මෙයාත් A මොකද්ද semi axis එක. හරි. තෝ දැන් ඔයගොල්ලෝ නම් හිතලා කියන්නේ L2 කියන්නේ L2 දුර ගන්නේ කොහොමද C වලින් A වලින්. L2 සමාන වෙනවා L2 සමානයි A වලින් C අඩු කරාම තමයි L2 දුර එන්නේ. තේරෙන C. හරි. ඔයගොල්ලන්ට بس L1 ගන්නේ කොහොමද? මේ A C ගේ එකතුනේ. L1 සමානයි ඒ දනසින්. එතකොට නූලේ සම්පූර්ණ දිග මොකද්ද? දිග එකතු සම්පූර්ණ දිග කලින් කිව්ව L එක දන L දෙක සමානයි නූලේ දිග. නූලේ සම්පූර්ණ ලෙන්ත් එකනේ. එතකොට නූලේ ලෙන්ත් එක L නම් කැපිටල් L නම් L සමාන නෝ සිම්පල් L එක දන සිම්පල් L දෙකද. එතකොට සිම්පල් L එක කියන්නේ මොකද්ද? A දනසින්. සිම්පල් L දෙක කියන්නේ මොකද? එයාට එකතු කරනවා A ඍණ C. තරම් C ල C කැපිලා යනවා. නූලේ දිගට යනවා මොකද්ද? දෙවර 2A. සෝරි. නූලේ දිගට යනවා 2A. මේ හැමදෙස්සෙම වෙන මේ නූලේ දිග මේ පොයින්ට් එක යා කරන නූලේ දිග සමාන වෙනවා දෙවරක් A ඉලිප්සෙ සෙමිමේජ් ඇක්සිස් එකට. හරි ඉලිප්සෙ සෙමිමේජ් ඇක්සිස් එකේ දෙගුණයක් දිගයි වෙන මේ අර අපි යා කරන නූල. එක විශේෂ ලක්ෂණ. එතකොට දැන් මම කලින් සමීකරණයක් කියවනේ E සමානයි sorry C සමානයි AA කියන. C සමානයි AA. හරි. එතකොට E සමානයි C බෙදීම A. දැන් ඔක ඔක කොහොමයි ඊළඟට බලන්න ඕන යන විශේෂ අවස්ථාව මේ. නාභිය මයික නාභිය විතරක් සලකන්න. මම මෙතනත් නාභිය සලකමු විශේෂ දෙක ගිය. තොර දැන් පැන්සල
මෙම යාකරගෙන මම යාකරගෙන යාකරගෙන නූල මෙහෙම ඇදගෙන ඇදගෙන ඉන්න අන්තිම නූල මෙතෙන්ට එනවනේ පැන්සල මෙතෙන්ට එන අවස්ථාව සලකමු අපි හරි නූල ඇදිලා පැන්සල මෙතෙන්ට ආවහම මේ දිග මොකද්ද C මේ දිගවල දෙක සමානයි පස්සේ මේත් සමානයි එතකොට එහෙනම් අනිවාර්යෙන් මේ දිගවල දෙකත් සමාන වෙනවා මේ දිගම නේ x කියලා මේ 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 දිග මේ මේ ත්‍රිකෝණ දෙක සැලකුවාම මේ දිගවල දෙක සමානයි මෙයා පොදු පාදයක් වෙනවා එතකොට මෙයා x කියලා ගත්තාම මෙයත් මේ දිගවල දෙක සමාන වෙනවානේ මේක පැහැදිලිව බලවම් පේනවනේ එතකොට මේ මේ දිගින් අඩු කොටසට කියන්නේ මොකද semi minus axis නේ ආ b හරි දැන් මෙයා ඍජුකෝණයේ ත්‍රිකෝණයක් වෙන මොකක්ද දාන්න පුළුවන් පයිතගරස් ප්‍රමේය දාන්න පුළුවන් පයිතගරස් ප්‍රමේය ඉගෙන ගන්න නැත්තම් ඉගෙන කියන්නේ ඍජුකෝණයේ ත්‍රිකෝණයක් ගත්තාම ඍජුකෝණයේ ත්‍රිකෝණයක් කියන්නේ ත්‍රිකෝණයේ එක කෝණයක් අංශක 90 වෙන කෝණ ත්‍රිකෝණ වලට ඒතර මේ පාදයේ A එක පාදයක දිග අනිත් පාදයක B මේ ඇදෙල තියෙන විකර්ණයේ C නම් එතකොට සම්බන්ධතාවයක් තියෙනවා ඒ වර්ගයේ ධන b වර්ගයේ සමානයි c වර්ගයේ කිය. හරි. තොර මෙතන තියෙන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයනේ. නේ. අපිට එතකොට එතනට පයිතගරස් ප්‍රමේය දාන්න පුළුවන්. එතකොට x x වර්ගයේ සමානයි b වර්ගයේ ධන c වර්ගය. නෙමෙයි මේ c b x වර්ගයේ සමානයි b වර්ගයේ ධන c වර්ගය. අපි සාලෙන් සමීකරණය ගත්තම c සමානයි e නේ ස්වර්ගය සමාන වෙනවා කලින් කිව්වනේ මේ නූලේ දිග දැන් කලින් මේ ඔප්පු කරලා ගත්තනේ හැමිස්සම මොකක් හරි ලක්ෂයක් ගත්තාම ඒ ලක්ෂ ඉලිප්සය මත ඕනම ලක්ෂයක් ගත්තාම ඒ ලක්ෂය යාකරන ලක්ෂයයි නාභියයි යාකරන දිගවල දෙක එකතුව සමාන නම් මොකද සෙමිජ් ඇක්සිස් එක වගේ දෙගුණයක දිගට 2a. එතකොට දැන් මේ අවස්ථාව ගත්තාම මොකක්ද වෙන්නේ? මේ ફોકસ එකයි මෙන්න මේ ලක්ෂය යාකරන දිගවල දෙක එකතුව සමාන වෙනවා 2a. එතකොට මේ දිගවල දෙක මොකක්ද කියන්නේ? එකතුව මොකද? x ධන x සමානයි 2a. එතකොට 2x සමානයි 2a x සමාන වෙනවා 8. එතකොට මේ දිග සමාන වෙන්නේ මොකද්ද? x සමාන වෙනවා a ට මේ x සමානයි ඒ ප්‍රමේය දිග නා ප්‍රමේය මෙන්න මේ විශේෂ අවස්ථාවට මෙන්න මේ පොයින්ට් එක පොයින්ට් එකයි නාභියයි අතර දුරට දුර සමාන වෙනවා දුරත් සෙමිජ් ඇක්සිස් එකටම සමාන ඒ කියන්නේ මේ අංශක 90ක් හදන මෙන්න මේ කෝවර්ට් x පොයින්ට් එකයි නාභියයි අතර දුර දුරත් a වලටම සමාන ඒ කියන්නේ මෙයා ඔය දුරම තමයි මේ කෝවර්ට් x එකයි නාභිය අතර දුරත් හරිනේ දැන් අපි ඕකට පයිතගරස් ප්‍රමේය දැම්මා මොකක්ද වෙන්නේ a වර්ගය සමානයි b වර්ගය ධන c වර්ගය එතකොට මේ c කියන්නේ මෙයා b කියන්නේ මෙයා එතකොට විකර්ණයේ a වර්ගය සමානයි b වර්ගය ධන c වර්ගය එතකොට අපි කලින් කිව්ව c සමානයි ea කියලා එතකොට a වෙනුවට අපි දානවා e එක. ඒතර a වර්ගය සමානයි b වර්ගය ධන e වර්ගය a වර්ගය. පස්සේ a වර්ගය ඍණ සමානයි e වර්ගය a වර්ගය.
අපි e යුක්ත කරනවා e සමාන වෙනවා e වර්ගය සමානයි e වර්ගය ඍණ b වර්ගය විදීම a වර්ගය දෙපැත්තම වර්ගමූලයේ ගන්නවා e සමානයි වර්ගමූල a වර්ගය ඍණ b වර්ගය විදීම a එහෙනම් තමයි මෙහෙමත් කියන්න පුළුවන් e සමානයි දැන් මේ දෙන්න වෙන වෙනම බෙදවම මොකක්ද දෙන්නේ a ඍණ b වර්ගයේ විදීම a වර්ගය හරි ඊට පවිදියට අපිට විශේෂ සමීකරණ දෙකක් ගන්න පුළුවන් මොකද්ද පළවෙනි එක e සමානයි c විදීම a તો c කියන સેન્ટ එකයි ફોકસ එක අතර දුර ඒ කියන්නේ સેમેજ ඇක්සිස් එක දෙවෙනි සමීකරණය ගන්න පුළුවන් સેન્ટ එකයි අතර સેન્ટ එකයි ફોકસ එකයි අතර දුර නැතුව මේ સેમેમેજ ඇක්සිස් එකයි સેમે માઇનસ ඇක්සිස් එක අතර දුරිනුත් අපිට e ලියන්න පුළුවන් කොහොමද e සමානයි වර්ගමූල කරින මෙදීම ඒවා එරන වේදික ඔයගොල්ලෝ ලියලා තියාගන්න මේ දෙක වැදගත් වෙනවා පළවෙනි සමීකරණය c බෙදීමේ දෙවෙනි එක b වර්ගයේ වර්ගය b කියන්නේ semi minor axis එක e කියන්නේ semi major axis එක c කියන්නේ center එකයි focus එක අතර දුර හරි බෙද ලියන්න ඔය සමීකරණ දෙක වැදගත් වෙනවා හරිනේ මම ඊළඟ කොටසට යන්නම්. දැන් එලිප්සාකාර කක්ෂයක් ගත්තාම මම එක නාභියක් සලකන්නම්. මේක නාභියක් සලකන්නම්කෝ F නම් කෙප්ලර්ගේ පළවෙනි නියමයෙන් මොකද්ද කිව්වේ සූර්යයා එක නාභියක් වෙච්ච ඉලිප්සාකාර පතයක ග්‍රහලෝක ගමන් කරනවා කියලා. ඒතොර මේ එක නාභියක තමයි සූර්යය තියෙන්නේ. ඒතොර මෙන්න මේ පත් ඉලිප්සාකාර පතේ දිගේ ග්‍රහලෝක යනවා. ඒතොර සූර්යයට අවසන්ම පොයින්ට් එක මොකද්ද මෙයානේ? මේ පොයින්ට් එකට විශේෂ නමක් කියනවා පෙරිහීලියම් කියලා. සූර්යයාට දුරින්ම පිහිරින පොයින්ට් එක මෙයානේ ග්‍රහලෝකේ. එතන මෙයාට කියනවා අපහීලියන කියලා. අපහීලිය. පෙරිහීලියන් අපහීලියන්. දැන් අපි ඔය මේ සූර්යයේ ඉඳන් ඔය පොයින්ට් දෙකට තියෙන දුර හොයන්න යන්නේ. හරි. දැන් අපි දන්න ටික මාක් කරගමු ඉස්සෙල්ලා. මෙයා B මෙයා A මෙයා C හරි තුර මේ දුර මොකද්ද මේ 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 දුර දැන් මෙයා A කියලා දන්නවනේ තුර මේ දුර මේ පොඩි දුර වෙන්නේ මොකද්ද පෙරිහිලියන් එකට සූර ගිනන් තියෙන දුර මොකද්ද A ඍණ C එතකොට මෙන්න මේ දුර සූර්ය දුරකයට තියෙන දුර ඒ ධනසි එතකොට මම පෙරිහීලියන් එක සිම්පල් p කියලා කැපිටල් p කියලා ගත්තොත් p සමානයි a ඍණ c සූර්ය සමීප පෙරිහීලියන් සූර්යට ළඟින්ම තියෙන දුර ඒ ධනසි ඒ sorry a ඍණ c කලින් සමීකරණයක් ගත්ත c සමානයි ea කියලානේ. ඒතොර a වෙනකොට මම දානවා a ඍණ ea කියලා. ඒතොර පෙරිහිරින්න කර සමීකරණයක් ගන්න පුළුවන් p සමානයි a වතාවක් 1 ඍණ e.
පෙරහිරියෙන් නේද සූර්ය ගිරන් තියෙන දුර සූර්ය සමීපයේ කියලා තියෙන දුර සූර්ය දුරකේ කැපිටල් A කියලා ගත්තොත් ය සමාන වෙනවා A ධන C ටනේ මේ C A එතකොට A ධන C සමානයි පෙරහිරියෙන් අපහිරියෙන් එකට තියෙන දුර ධන C එතකොට C වෙනුවට දාන මොකද EA එතකොට අපහිරියෙන් එකට තියෙන දුර වෙන්නේ A වෙලීට ගත්තාම 1 ධන A E කියන්නේ විකේන්ද්‍රීයතාවය විකේන්ද්‍රීයතාවය කියන්නේ අදාළ මේ ඉලිප්සාකාර පතේට ආවේණික වෙච්ච යාගේ ලක්ෂණය. හරිනේ ඒක දැනන් එක විශේෂ දත්තයක්. તો ওই සමීකරණ දෙක තියාගෙන ওই දෙක වැදගත් වෙනවා. පෙරහිලියෙන් කියන්නේ සූර්ය සමීපකයට තියෙන දුර. එකරින A අපහිලියෙන් කියන්නේ සූර්ය දුරකට තියෙන දුර 1 ධන A. හරිනේ. ආ ওই සමීකරණ දෙක ලියාගන්න. මේක ටිකක් ඇඩ්වාන්ස්ඩ් තියරි එකක් ඔයගොල්ලෝ සමාජයට මේ පොඩි කට්ටියට තේරෙන්නේ නැතුව ඉන්න පුළුවන් ඔයාලා ලියලා දා ගන්න ඔයගොල්ලෝ නෑ ඒ ලෙවල් ඕ ලෙවල් වගේ කරන්න ගත්තාම මේක බැස්සෙ බැලුවම තේරෙයි මොකද්ද කියලා ඒ ලෙවල් ඕ ලෙවල් කට්ටිය ඉන්න නම් අවුලක් නෑ ඔයගොල්ලන්ට තේරෙයි ෂේප් එකේ මේ උන්ට මේක අර මේ ඉස්සලයි ඔලිම්පියාඩ් වල සමාජයට අහන්න පුළුවන් මේකයි දැන් එක ෆෝකස් එකක් ගත්තාම මෙතන F හරි ෆෝකස් එක ගිනා මොකක් සාධාරණ ලක්ෂයක් ඉලිප්සාකාර පතේ ඕනම මොකක් සාධාරණ ලක්ෂයක් ගන්න ඒ ලක්ෂයට තියෙන දුර අපි ගන්නවා R කියලා හරි එතකොට මෙන්න මේ කෝණය තීරා මේ සෙමි මේජර් මේ 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 මේජර් ඇක්සිස් එක තියෙන්නේ මේ දිගම ලක්ෂ දෙක අතර දුර ඒ කියන්නේ මේජර් ඇක්සිස් එක. උතර මේජර් ඇක්සිස් එකේ ඉඳන් මේ ફોකස් එකයි අදාළ ලක්ෂය. අපි P කියලා මොකක්ද ලක්ෂයක් ගත්තාම ඒ ලක්ෂය අතර කෝණ මේ තීටා කියලා ගත්තාම අපිට R ගෙනුයි තීටා අතරයි ගන්තමේ සම්බන්ධය නිල් හදා ගන්න පුළුවන්. උතර දැන් ફોකස් දෙකක් තියෙනවා මේ තියෙන අනිත් ફોකස් එක මේ 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 ප්‍රතුපාට ඉරි දෙකේ දිගවලට එකතුව මොකද්ද දෙකයි එන්නේ අර අපි කලින් හැවලා පෙන්නු. එතකොට මෙන්න මේ මේ දිග R නම් එතකොට මේ දිග මොකද්ද වෙන්නේ F F දෙක F F දෙක P දෙකයි එරින R නේ. එතකොට මුළු දෙක දෙකයි A වෙනවා. එතකොට මෙයා මෙතන සෙන්ට් එක ඉන්න අපි අතර දුර මොකද්ද C නේ. එතන මේ මුළු දිග මොකද්ද 2 C. එතන අපි මෙහෙම ත්‍රිකෝණයක් ගන්න ඕනම සාධාරණ යන් ත්‍රිකෝණයක් ගන්න පුළුවන් F එක F දෙක P R දෙකයි ඒ න R දෙකයි C තර මේ කෝණේ තීටා හරි පසු ඒ ලෙවල් වල තියෙන මාලි කොස් ප්‍රමේය කියලා කොස් ප්‍රමේය ඔයගොල්ලෝ සයින් කොස් ටෑන් කියලා අහලා තියෙන මැත්ස් වල ඔයගොල්ලෝ දිනන කොස් කොස් වල දින ප්‍රමේයක් කොස් ප්‍රමේය කියලා හරිද ওই ත්‍රිකෝණ වල කොස් ප්‍රමේය දැම්මම අපිට මෙහෙම සමීකරණයක් ගන්න පුළුවන් මෙහෙම එක ආ
R සමානයි A එක ඍණ A වර්ගය විදීම එක ඍණ E cos theta. මේක ඔයගොල්ලෝ ලියලා තියාගන්න තේරෙන දැම්ම තේරෙන නැති ඔයගොල්ලෝ නෑ සයන්ස් ඉකොනොමිකී ඉගෙන ගත්තා ඒ ලෙවල් වලට හරි ඔය ලෙවල් වලට ඉගෙන ගත්තාම මේ cos sin tan ඉගෙන ගත්තාම තමයි මේක තේරෙන්නේ. එතකන් දැම්ම තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. එහෙනම් දැන් ලියලා තියාගන්න මේ සමීකරණ අපිට නෑ ඕනම ලක්ෂයක මේ මේ ලයින් වගේ ඉතින් මෙන්න මේ ඇන්ගල් එක තීටා ඇන්ගල් එකක් හදනකොට අපිට ඒ තරුවයි සෝරි පුතුයයි ඒ ග්‍රහලෝකයේ සූර්යයා අතර දුර r හොයාගන්න පුළුවන් ඇන්ගල් එක දන්නවනම් දැන් එතකොට නැත්තම් දුර r දන්නවනම් ඔබට මෙන්න මේ ඇන්ගල් එක හොයාගන්න පුළුවන් කොච්චර ඇන්ගල් එකක් මේ සෙන්ටර් ලයින් එකත් එක්ක හදලා තියෙනවද කියලා. එතකොට ඇන්ගල් එක දුන්නොත් දුර හොයාගන්න පුළුවන් දුර දුන්නොත් ඇන්ගල් එක හොයාගන්න පුළුවන්. එතකොට ග්‍රහ ඒ ඔබිට් එකේ විකේන්ද්‍රීයතාවයේ සෙමිමේජ් ඇක්සිස් එකේ දන්නවනම් දැන් එතකොට ওই සමීකරණය අපිට ඒක ගොඩනගා ගන්න පුළුවන්. හරිනේ ඔක ලියා ගන්න. ඊළඟට දැන් ඉලිප්ස් දැන් වෘත්තයක වර්ගඵලය මොකද්ද? වෘත්තයක වර්ගඵල සමීකරණයක් තියෙනවා phi r වර්ගය. මේ වෘත්තයක වර්ගඵලය ඒ සමානයි phi r වර්ගය. phi කියන්නේ දැන් grade 6 වගේ මරි ලයින් වන් දන්නේ නැතුව ඇති. මේ phi කියන්නේ නිකන් නියතයක්. හරි. ඒ කියන්නේ අගයත් 3යි 5 වල අගය 3.14යි ගන්න. හරි 1.4 ඔහොම දිගට දිගට යන. අනේ කැලේ මාත්‍රයි 7යි 3යි මොම යන 5 කියන්නේ ඔන්න ඔය 3.14 වැලියු එක. ඒකට නියම් නමක් දීලා තියෙනවා මෙන්න 5 කියලා. හරිද? මේ කෝඩිය අකුර. ඒක ඒ සමානයි 5r වර්ගය වෘත්තයක වර්ගඵලය. එලිප්ස් එක වර්ගඵලයට සූත්‍රයක් තියෙනවා. එලිප්ස් එක වර්ගඵලයේ නැහැ සෙමි මයින් ඇක්සිස් එක b සෙමි මේජ් ඇක්සිස් එක a නම් එලිප්ස් එක වර්ගඵලයට වර්ගඵලය දෙන්නේ phi AB. phi කියන්නේ 3.14 ගාන වතාවක්. ඒ වතාවක් B. කැල් එකේ phi කියලා phi නියතේ තියෙනවා. phi වලට ආසන්න අගයක් විතර ගන්න පුළුවන් අපිට. 22 බෙදීම 7. හරි. ඔක ආසන්න අගයක්. ඒතර මේ අගයට නමක් දීලා තියෙනවා phi කියන. 5AB වලින් මෙන්න මේ ඉලිප්ස් ඒ වර්ගඵලය අපිට ගන්න පුළුවන්. හරි. වෘත්තයක වර්ගඵලය R R කියන වෘත්තය R. අපි ප්‍රසන්ටේෂන් එක මුන්ටි ප්‍රසන්ටේෂන් එක පේනවද? ඔව් අය පේනවා. පවර් පොයින්ට්. හරි හරි. යාර කෙප්ලර්ගේ දෙවෙනි නියමයට යන. මේක පොඩ්ඩක් විශේෂයි. මේක කියන්නේ දැන් ඉංග්‍රීසියෙන් කියන්නේ planets sweep out equal areas in equal times. සිංහලින් කියන්නේ ග්‍රහලෝකයක් තම කක්ෂය තුළදී සමාන කාලාන්තරවලදී සමාන වර්ගඵල ආවරණය කරයි. ග්‍රහලෝකයක් තම කක්ෂයේ සමාන කාලාන්තරවලදී සමාන වර්ගඵල ආවරණය කරයි. ඒ කියන්නේ මෙහෙමයි. දැන් හිතන්නකෝ දැන් මේ රූපේ බලන්නකෝ. දැන් T එක T දෙක. මෙතන නම් ග්‍රහලෝකය. ග්‍රහලෝකෙ මෙතන ඉඳන් මෙතනට යන්න ගත වෙන කාලය අපි ගමු කැපිටල් T කියලා. ඒ කාලයම යනවා මෙතන ඉඳන් මෙතනට යන T කාලය. දැන් ඔයගොල්ලෝ තව විශේෂ කරුණු තියෙන දැනගන්න ග්‍රහලෝක ඉරට කිප්පුවෙන් යනකොට ගොඩක් වේගෙන් ගමන් කරනවා. ඉරට දුරින් තියෙද්දි හිමින් යන්නේ. හරිද? හිමින් යද්දි මොකද වෙන්නේ? යන දුරත් අඩු වෙනවා. ඉරට වේගෙන් යද්දි යන දුර පොඩි කාලයකදී වැඩි දුරක් යනවා. ඒ හින්දා තමයි මේ T කාලයේදී වැඩි දුරක් ග්‍රහලෝකය යන ඉරට කිට්ටු වෙන දිනකොට ඉරට දුරින් වෙන්න
යන දුර අඩු වෙනවා. දැන් මෙන්න මේ ටී කාලයේදී කැපිටල් ටී කාලය තුලදී ග්‍රහලෝක යන දුර දුරවත් වෙන තමයි ඕක. හරිද? ඒතර ඊටට දුරින් පිටරන්න පිටරන්න සමාන කාලයකදී යන දුර අඩු වෙනවා. මොකද ග්‍රහලෝකය ගමන් කරන වේගයේ දුරත් එක්ක අඩු වෙන හින්දා. ඒතර දැන් ටී කාලයේදී ග්‍රහලෝකයේ මේ ග්‍රහලෝකයේ ඉර යාගන රේඛාව නියම් ඒරියා එකක් හදනවානේ. මෙන්න මේ කාලය තුලදී ගමන් කරන මේ කැපිටල් ඒ කියලා ඒරියා එක වර්ගඵලයක් මෙන්න මේ වර්ගඵලය මේ වර්ගඵලයේ මේ වර්ගඵලයේ සමානයි. ඒ කියන්නේ සමාන කාලය තුලදී ඒ ග්‍රහලෝකය ගමන් කරන වර්ගඵලයත් සමාන වෙනවා. දැන් ටී කාලය තුලදී එහෙම යම් මේ ඒරියා එක සමාන වෙනවා. මෙන්න මේ මෙතන ඊටට කිට්ටුවින් ටී කාලය තුලදී යන පොඩ්ඩක් තියෙන වර්ග ඒ කියන්නේ කවර් කරන වර්ගඵලයට. හරි. දැන් හිතන්න ඕන ග්‍රහලෝකයක් පෘථිවිය ගත්තම් පෘථිවිය අවුරුද්දක් යනවා දින 365ක් ආසන්න. එතකොට එක දවසකදී පෘථිවිය කවර් කරන වර්ගඵලය සමානයි හැමදේම. දැන් දවස් 365ක් තියෙනම් මුළු ඒරියා එක එක දවසකදී යන වර්ගඵලය මොකද්ද? මුළු වර්ගඵලයෙන් 365 න් එක. يعني සමාන يعني එක දවසක් කියන්නේ සමාන දවස් 365 කදී එක දවසකදී යන වර්ගඵලය සමාන. එතකොට දැන් ඔයගේ එක දවසකදී යන වර්ගඵලය වගේ දවස් 365ක් යන වර්ගඵලය එක එකතු වුණාම තමයි මුළු වර්ගඵලය හැදෙන්නේ නේ. එතකොට මුළු වර්ගඵලය 5ab. එක ලියා ගන්න ඕගොල්ලෝ. හරිද? එතකොට මුළු වර්ගඵලය 5ab ඔක්කො සමාන වෙනවා. මොකද්ද? දැන් ග්‍රහලෝකයේ දවසක් දවසක කාලයේ දවසකදී ආවරණය කරන වර්ගඵලය මොකක් හරි මෙන්න කැපිටල් ඒ කියලා ගත්තොත් එවතාවක් දවස් අවුරුද්දකට තියෙන දවස් ගන්න. හරිද? එතකොට කැපිටල් ඒ කියන්නේ එක දවසකදී ආවරණය කරන වර්ගඵලය. ඒ වගේ දවස් මුළු ගාන 365ක් ටී කියන්නේ 365 නම් මුළු දවස් ගාන තමයි දවස් ගානෙන් කවර් කරන වර්ගඵලය මුළු වර්ගඵලය එන. ඒක තේරුම් ගන්න සරල දෙයක්. එතකොට සමාන කාලාන්තරවලදී සමාන වර්ගඵල කවර් කරනවා. තමයි කෙප්ලර්ගේ දෙවෙනි නියමය. අන්න එක තේරෙනවානේ අවුලක් නැති වෙයි කියලා හිතනවා. ඔබලා තියන් chat එකේ දාන්න. කෙප්ලර්ගේ තුන්වෙනි සහ අන්තිම නියමය. මොකද්ද? දැන් මේක සමීකරණයක් විදිහට තමයි දීලා තියෙන්නේ මේකෙන්. මේ ලියලා තියෙන්නේ. මේ සමීකරණය කියන්නේ මොකද්ද කියලා? A ඝනය සමානයි P වර්ගය. ඒ කියන්නේ මොකක්ද ග්‍රහලෝකයේ ඉලිප්සාකාර පතේ semi major axis එකේ දිග. අර සිම්පල් ලේ. තොර ඒ ගණය සමාන වෙනවා. මේ ග්‍රහලෝකයේ එක වටයක් ඉලිප්සාකාර පතේ තුල එක වටයක් යන්න ගත වෙන කාලය. කාලයේ වර්ගය p වර්ගය. දැන් මේකේ විශේෂයක් දීලා තියෙනවා. ඒ කියන්නේ astronomical units astronomical units හරි astronomical unit එකක් කියන්නේ පෘථිවිය ඉඳන් ඉරට තියෙන දුර. ඒතර 1 AU සමානයි පෘථිවිය ඉඳන් ඉරට තියෙන දුර කියනවා. ඒ දුරට තමයි 1 AU එකක් කියලා කියන්නේ. ඒතර ඒ කියන්නේ කිලෝමීටර් මිලියන 150ක් කිලෝමීටර් මිලියන 150ක් වෙනවා 1 AU එක. හරිද? ඒතර මේ කැපිටල් මෙතන A ට දාන්න semi major axis එකේ ඒකක ගන්න AU වලින් astronomical units වලින් P ගන්න පෘථිවියේ අවුරුදු වලින් years. ඒතර මේ සමීකරණය අපිට ඕනම සෞර ග්‍රහමණ්ඩලයේ ඕනම ග්‍රහලෝකයක period එක දන්නවා නම් අස් පෘථිවිය අවුරුදු වලින් එයාගේ semi major axis එක තියෙන දුර හොයාගන්න නැත්නම් semi major axis එක තියෙන දුර දන්නවා නම් ඒ ග්‍රහලෝකයේ period එක අවුරුදු වලින් අපිට හොයාගන්න පුළුවන්. ඒකක දාද්දි ඇස්ට්‍රොනොමිකල් යුනිට්ස් වලින් දාන්නේ පීරියඩ් එක දාන පෘථිවි අවුරුදු වලින්. හරිනේ.
තමයි කෙප්ලර් ගැනීම ටික මට තව එකක් කලින් කියන්නම දුක නම් ඒකට යන්න මචන් හරි දැන් කොපර්නිකස් මං කියවන කොපර්නිකස් කලින් අර මේ ග්‍රහලෝක වලට තියෙන දුර හරියටම ඉරේ ඉඳන් ග්‍රහලෝක වලට තියෙන දුර හරියටම හොයලා පෙන්වනවා කියන ඒ හොයලා පෙන්වන එහෙනම් දැන් කොපර්නිකස් එයා කැලිකියුලේ එයා අර නිරීක්ෂණය කරලා හොයාගත්ත මේ හොඳයි මම යන්නේ නැහැ දැන් කොපර්නිකස් නිරීක්ෂණය කරලා හොයාගත්ත මේ මේ එළියේ තියෙන ග්‍රහලෝකයක් සම්පූර්ණ වටයක් ගත වෙන කාලය. මේ සයිඩරියල් පීරියඩ් එක යාගේ. ඊට පස්සේ මේ මේ කෝඩ්රේජ් එකයි ඔපොසිෂන් එකයි අතර කාලයත් එයා හොයාගත්තා. දැන් මුළු කාලය P නම් කියන්නේ ආවර්ත කාලය P නම් මේ මෙයා T නම් මේ ඇන්ගල් එක මෙන් තීටා කියලා ගමු. මේ ඇන්ගල් එක කොහොමද හදන්නේ? තීටා පිළිම 360 අංශක 360 සමානයි. මෙන්න මේ යන්න මෙතන මෙතන යන ගත වෙන කාලය බෙදීම ඊ බෙදීම P. මෙතන තොර තීටා සමාන වෙනවා 360 යි ඊ බෙදීම P. ඔයගොල්ලෝ මේක තේරෙ නැත්නම් යන් නිකන් බලා ගන්න දැන්. මේ මෙතන දැන් මෙතෙන්ට යන ගත වෙන කාලය මුළු කාලය බෙදීම සම්පූර්ණ ආවර්ත කාලය සමානුපාතික වෙනවා අර විදිහට එයාගේ ඇන්ගල් එක බෙදීම මුළු ඇන්ගල් ගාන කිය 360 යි. මෙයා බෙදීම 360 සමානයි මෙන්න මේ කාලය බෙදීම මුළු ආවර්ත කාලය. ඒකත් අපිට කොපර්නිකස් විදිහට මෙන්න මේ ඇන්ගල් එක හොයාගත්තා. මේ කෝඩ්රේජ් එකයි ඔපොසිෂන් එක අතර. ඊට පස්සේ ඊපස්සේ දැන් පෘථුවේ ඉරය අතර දුර එයා 1 AU එකක් කියලා ගත්තා. අරගෙන ත්‍රිකෝණමිතියෙන් දාලා ත්‍රිකෝණමිතියෙන් අපිට ඇන්ගල් ඕනම ඍජු කෝණයේ ත්‍රිකෝණයක මේ ඇන්ගල්ස් දෙකෙන් එකක් දන්නවනම් අනිත් සහ පාදයක දිග දන්නවනම් අනිත් පාද දෙකේ දිග හොයන්න පුළුවන්. ඒතර මෙතෙන්ට එයා ත්‍රිකෝණමිතිය දාලා මේ ග්‍රහලෝකයට තියෙන දුර හොයාගත්තා. ඔය විදිහ තමයි ග්‍රහ එළියේ තියෙන ග්‍රහලෝක වල දුර හොයාගත්තා. ඊපස්සේ ඇතුලේ තියෙන ග්‍රහලෝක වල දුර හොයාගත්තේ. දැන් මේ දැන් මම කියවන කංජන් එලොංගේෂන් එකේදී තමයි ඒ ග්‍රහලෝකයේ සිතිවිලි ගොඩක් උඩින්ම පායලා තියෙන්නේ. උඩින් පායන අවස්ථාවල තමයි එලොංගේෂන් කියන්නේ. ඒතර මේ හවස් ස්වරුවේ මෙන්න මේ ග්‍රහලෝකයේ සිතිවිලි ඉඳන් කොච්චර ඇන්ගල් එකක් උඩින් තියෙනවද කියලා හොයාගත්තාම ඒ ඇන්ගල් එක සමාන නම් මෙන්න මේ ඇන්ගල් එක. ඒ ඇන්ගල් එක තීටා නම් ඒ දෙක මෙයත් තීටා වෙනවා. ඒක පස්සේ ඔයගොල්ලන්ට කොහොමද දෙන්නේ කියලා අර මේ අපි ඊළඟ ලෙක්චර් එකදී කියලා දෙන්නම්. මම සිද්දේ ඉඳන් එයාගේ තියෙන උන්නතාංශ ඇන්ගල් එකම සමාන වෙනවා. පෘථුවියයි මේ සෝරි ග්‍රහලෝකයයි පෘථුවියයි ඉරය අතර කෝණය. તો දැන් පෘථුවියයි ඉරය අතර දුර 1 AU නේ. ඒක පැහැදිලිවම පේනවා. තොරයා ත්‍රිකෝණමිතියෙන් ග්‍රහලෝකයේ ඉරය අතර දුර ත්‍රිකෝණමිතිය දාලා ගන්නවා. දැන් මෙතන L සමානයි sin θ. තේරෙන්නේ නැහැ කියන්නේ මම නිකන් මං කිව්වේ ඒගොල්ලෝ ත්‍රිකෝණමිතිය දන්නේ නැති හින්දා. ත්‍රිකෝණමිතිය දාලා තමයි එයා මෙන්න මේ ග්‍රහලෝකෙට තියෙන දුර හොයාගත්තේ. ඔම තමයි කොපර්නිකස් ග්‍රහලෝක වල තියෙන දුර හරියටම හොයාගත්තා. දැන් ඒ දුරවල ගොඩක් සෑහෙන දුරකට 90% දක්වා ඇකියුරේ. අර 100%ක් ඇකියුරේට් නැත්නම් මොකද ග්‍රහලෝක ලිප්සාකාර පතේකින් ගමන් කරන්නේ. අනිත් එක දැන් පෘථිවිය ගත්තාම මේ පෘථිවියේ විකේන්ද්‍රීයතාවය ගොඩක් අඩුයි. ඒතකොට පෘථිවියේ කක්ෂය 90% වගේ වෘත්තාකාර කක්ෂයක් තමයි පෘථිවියට තියෙන්නේ. හරි. ඒකත් විශේෂ ලක්ෂණයක්. මේ ප්ලූටෝ ගත්තාම ප්ලූටෝගේ විකේන්ද්‍රීයතාවය ගොඩක් වැඩි. ප්ලූටෝගේ තියෙන ලොකු ඉලිප්සාකාර කක්ෂය. ප්ලූටෝගේ ග්‍රහ මේ වල්ගාතරු වල කක්ෂය තියෙන.
අල්ගාතරුත් අර අවුරුදු ගානකට පස්සේනේ පායන්. ඒ මොකද ඒවයි ලිප්සාකාර රක්ෂිත. ඒ ටික තමයි දැන් තීරි වල උගන්නන්න තියෙන්නේ. ඕගොල්ලෝ මට ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනම් චැට් එකේ දාන්න දැන්. එතකම ප්‍රශ්නයක් දීලා තියෙනවා. ඔන්නමට ප්‍රශ්න තියෙන මල්ලි නෑනේ. එහෙනම් මෙන්න මම ප්‍රශ්නයක් දීලා තියෙනවා. excuse me අයිය. ඔව් හරි මේ මල්ලි දැන් ඔයාලට අන්මියුට් කරලා තියෙන ප්‍රශ්න මොනවා හරි අහන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්න කරන්න මේ චැට් එකේ දාන්න උලන්න. ඔව් චැට් එකේ දාන්නත් පුළුවන්. ඔයාලගේ රෙකෝඩින්ග්ස් මේ මේ සෙෂන් එකේ රෙකෝඩින් එක අපි වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරනවා. හැබැයි මේ දවස්වල වෙබ්සයිට් එකේ පොඩි මේ අප්ඩේට්ස් වගේක් යන නිසා අපි මේ රෙකෝඩින් එක මාර්තු මුල සතිය වගේ තමයි දාන්නේ. ඒක හින්දා චුට්ටක් මේ ඒ වෙනකන් මේ ඉවසලා ඉන්න. හරි හරි අය කරගන්න. පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම පුළුවන්ද? ඕකේ. මම විතරයි ඉන්නේ ගැලමිට ඉන්නේ. මම මේක ඉන්ස්ටෝලින් දැක්කේ මාත් ඉස්කෝල යන කාලේ කරලා තියෙනවා. දැන් නම් මම යුනිවර්සිටි ඉන්නේ. ඔයාලා දිගටම මේ කරනවද? ඔව් මම ලෙක්චර් සීරීස් එක දිගටම කරනවා. එතකොට කොහොමද ඔයාලා අප්ඩේට්ස් දානවද ඉන්ස්ටා එකේ? ඉමුක්ති යන ඕන. ඔව් අක්කේ අපි දිගටම අප්ඩේට්ස් දෙකේ කලිනොක් දැම්මා. ගන්න පුළුවන්. ඔයාලගේ වෙන මොකක් හරි තියෙනවද මේ මම FB නන්නේ. අපේ Instagram account එක අක්කා follow කරනවා. ඔව් ඔව්. ඒකේ අපි විස්තර සේරම දානවා. හරි thank you. මාත් ඉස්කෝලේ යන කාලේ කරා astronomy. හැබැයි මම A level කාලේ කරේ නැහැ. මේ දැන් මම කොළඹ යුනිවර්සිටි ඉන්නේ. මම කැමති මම ගොඩක් බලනවා ಅಲ್ಲ මොනවද කරන්න කියලා. දිගටම continue කරන් යන්න good luck. හරි okay thank you. ඕන ප්‍රශ්න තියෙද මල්ලි මොනවා හරි කියන චැට් එක දාන්නත් අක්කා. ඔගොල්ලෝ කැල්කියුලේටර්ස් තියෙනවද? පොඩ්ඩක් කැල්කියුලේටර්ස් ළඟ තියෙන කට්ටිය මේ රේස් හෑන්ඩ් කරලා පෙන්වන්න ඕන. ආනේ පොඩ කට්ටිය කරන්නේ නැහැ වගේ. ඒ කියන්නේ normal calculator එක නෙමෙයි මේ scientific calculator එකක් ඕනේ වගේ. හැබැයි තින් ඔයාලට දැනයි තියෙන smartphone එකේ හරි laptop එකේ හරි ඒවත් app එක තියෙනවා. app එක අර scientific calculator app එක හරි තියෙනම් කමන්නේ. ඔය PC එක use කරන්නේ. ආ laptop phone නෑ නේද කමන්නේ. එහෙනම් මේ මෙහෙම කරන්නම්. මම අර ගාපු ගාන දාන්නම්. ගණන් දෙකක් තියෙනවා. මේ ඔගොල්ලෝ මේ ගාන ලියා ගන්නකෝ. මේ ගානයි මේ ගාන ඉතල මේක ලියා ගන්න. මම ඉත චැට් එකේ දාන්න. එකමල්ලි කෙනෙක් උත්තරයක් කියලා තියෙනවා. ඒක වැරදිද උත්තරේ? දින පළවෙනි ප්‍රශ්නේ මෙතන දෙවෙනි ප්‍රශ්නේ හරි. මං දැන් බැලුවේ කැල්කියුලේටර්ස් නැති හින්දා දැන් හදන
දෙන්නගෙන මම හිතංගා මුලින් දැන් කැලකියුලේටර් සලින් දැන් බෑනේ ඔයගොල්ලෝ මේ මේ ගණන් දෙක ලියාගෙන ඊළඟ සතියෙදි හදාගෙන එන්න මම ඊළඟ සතියේ කියලා දෙන්නම් කොහොමද හදන්නේ කියලා හරිනේ තව මල්ලි කෙනෙක් උත්තරයක් කියලා දෙනවා මම දැන් 26 months මල්ලි උත්තරේ දින වලින් තමයි ඕනේ දින වලින් මම 26 months වෙන්න බෑ ඔගොල්ලෝ ගෙදර ගිහිල්ලා හදන්න උත්තර දෙක ගෙදරදී හදන්න හදලා try හදන්න බැරන try එකක් දෙන්න මේ මේ දීපු සමීකරණ වලින් පුළුවන් හොඳ මේ උගන්නමු සීරම වලින් තමයි ගණන් දෙක හත් තියෙන්නේ ඒ ගණන් දෙක try කරලා උත්තර දෙක හදාගෙන ලබන සතියේ එන්න ලබන සතියේ කියලා දෙන හදන හැටි හරිනේ ඊළඟට ඊළඟට පොඩි quiz එකක් තියෙනවා කහු විමුක්ති හරි හරි ඉතින් ඕගොල්ලෝ ඕගොල්ලෝ දැන් අද ලෙක්චර් එක ඔයාලට පොඩ්ඩක් විතර ඇඩ්වාන්ස් ඇති මේ කලින් ලෙක්චර්ස් එක බලපුවාම ඒ වුණාට දැන් මේක තමයි වෙන්න ඕන දේ හරි මම හිතන්නේ ඔයාලට තේරෙනවා ඇති දැන් අපිට ඇස්ට්‍රොනොමි ඔලිම්පියාඩ් වලට එහෙම ඔයාලව පාටිසිපේට් කරවලා ඒ ඇස්ට්‍රොනොමි පැත්තෙන් ඔයාලගේ නොලෙජ් එකත් වැඩි කරගන්න තමයි අපි මේ විදිහට මේ ප්ලෑන් කරලා දැන් ලෙක්චර්ස් ටික මේ කරගෙන යන්නේ හරි ඉතින් ඒක නිසා අද කවුන්ට් එක ටිකක් මදි ඒක නිසා ඊළඟ සතියේදී ඔයාලා දන්න යාළුවන්ට කියන්න අපි ගෲප් හරහා ඔයාලව දැනුවත් කරන්නම් අපි මෙසේජ් එකක් දාලා මේ ඔයාලා දන්න යාළුවන්ව දැනුවත් කරන්න මේ ඇස්ට්‍රොනොමි සොසයිටි එකට ජොයින් වෙන්න කැමති අය දැනුවත් කරන්න මේ හරි එහෙනම් කහුට් සෙෂන් එකට යමු සිම්පල් ප්‍රශ්න ටිකක් තියෙන්නේ හරි ගණන් හදන්න යම යමුකුත් නැහැ ලෙක්චර් එකේ තියෙන කරුණු මේව කරලා තමයි ෆැක්ට්ස් අරගෙන තමයි ආන්සර්ස් ටික හදලා තියෙන්නේ මේ ප්‍රශ්න ටික හදලා තියෙන්නේ ඔයාලා දන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් ඔයාලා ඉන්න PC එකේ හරි මොබයිල් එකේ හරි යන්න බ්‍රවුසර් එකට වෙබ් බ්‍රවුසර් එකට යන්න ගිහිල්ලා මෙන්න මේ URL එක ටයිප් කරන්න kahoot.it හරි kahoot.it URL එක ටයිප් කරන්න chat එකේ දාලා තියෙනවා හරි දැන් මේකට ගියාපුවාම ඔයාලට ගේම් පින් එකක් එන්ටර් කරන්න තියෙනවා ඒ පින් එකට මෙන්න මේ නම්බර් එක දාන්න හරි මම මේකත් chat එකේ දාන්නම් ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් දැන් අන්මියුට් කරන්න දීලා තියෙන්නේ දැන් සවුන්ඩ් එක ෂෙයා වෙන්නේ නැහැ නේ හරි එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මේ පින් එක ටයිප් කරන්න ටයිප් කරලා එන්ටර් කරාට පස්සේ ඔයාලගේ නම ටයිප් කරන්න වෙනවා නම ටයිප් කරලා මේ බටන් එක ක්ලික් කරපුවාම ඔයාලගේ නම මෙතෙන්ට ඇඩ් වෙනවා හරි දැනට 20ක් ගන්න පුළුවන් 15 දෙනෙක් එන්න බලන්න ඉන්න පුළුවන් අය හැමෝම එන්න බලන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න කරයි දෙන්න 12යිද ඩක්කි නයි මන් තාම ලොගින් ආ හරි ඕකේ
මොනහරි මේකට ජොයින් වෙන්න බැරි මොනහරි ප්‍රශ්නයක් තියෙනව නම් කියන්න කාට හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව නම් කියන්න හරි 14ක් ඇවිල්ලා ඉන්නවා ස්ටාර්ට් කරන්නද තව කවුරු හරි ඉන්නවද ජොයින් වෙන්න 15ක් ආවා හරි එහෙනම් දැන් ස්ටාර්ට් කරනවා ඔයාලට මෙහෙමයි ස්ටාර්ට් කරපුවාම ඔයාලගේ ස්ක්‍රීන් එකේ පෙන්වන්නේ කලර්ස් එක මේ කොටු හතරක් පෙන්වන්නේ ඔයාලට ප්‍රශ්නේ සහ උත්තරේ මේ මම ෂෙයා කරන ස්ක්‍රීන් එකෙන් බලා ගන්න වෙනවා හරි ඒ ෂෙයා කරන ස්ක්‍රීන් එකෙන් මම ෂෙයා කරලා තියෙන ස්ක්‍රීන් එකෙන් ප්‍රශ්නේ උත්තර ටිකයි බලලා හරි උත්තරේ අදාළ මේ අයිකන් එක ක්ලික් කරන්නයි තියෙන්නේ ඕන එහෙනම් දැන් ස්ටාර්ට් කරනවා Who first proposed the geocentric theory? භූකේන්ද්‍රවාදය මුලින්ම ඉදිරිපත් කරේ කවුද? අදහස්. ඇරිස්ටෝටල් තමයි මුලින්ම භූකේන්ද්‍රවාදයේ අදහස ඉදිරිපත් කරේ. ඒක ගණිතමය පසුබිමකින් ඉදිරිපත් කරේ ටොලමි. මැතමැටිකල් මොඩල් එක හැදුවේ ටොලමි. ඊළඟ එකට යමු බලන්න. සඳයුරු තමයි නම්බර් 1 ඉන්නේ දැන්ට. ප්‍රසන්දු සෙකන්ඩ්, සනුල තර්ඩ්. අනිත් කට්ටිය නම් ලකුණු නැහැ. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ දාලා. What is the westward movement of the planet's core? Higher than ekkahala thiyena pratigami chalthayata. Anith kattiya gahala thiyen 8 denek gahala thiyena. ऑर्बिटल मोशन सामान्य कक्षीय चलते वेस्टवर्ड मूवमेंट क्या ने प्रतिगामी चलते यार रहा लोग गमन कराने ईस्टवर्ड ने और वेस्टवर्ड हेडला यानी कि तमाम प्रतिगामी चलते ये क्या है बालों का उधर टॉप पिन नहीं किया संधू उड़ाई विला दिए ना लाखों दस हत्या ना मेकिंग लाखों हाथरक कड़वें සඳේරු දෙකට ගහලා තියෙනවා දනිඳු 3rd place ඉන්නා ශිනාල් 4th සනිජ 5th මේ බලමු කපල්ලා කට්ටිය කොහමද බීට් කරලා උඩ කට්ටිය උඩට එන්න බලන්න ඊළඟට යන්න How does the geocentric model explain retrograde motion? භූකේන්ද්‍රවාදයේදී ප්‍රතිගාමි චලිතය විස්තර කරන්නේ කොහොමද මොකකින් හරි නම දෙනෙක් හරි උත්තරේ ගහලා තියෙනවා සයිකල්ස් සයිකල් වලින් තමයි භූකේන්ද්‍රවාදයේදී ප්‍රතිගාමි චලිතය විස්තර කරන්නේ ඉලිප්ටිකල් ඕබිට් වලින් නෙමෙයි ප්‍රතිගාමි චලිතය විස්තර කරන්නේ 6 දෙනෙක් එකටත් ගහලා තියෙනවා භූකේන්ද්‍රවාදනේ අහන්නේ භූකේන්ද්‍රවාදයේ කාලේ ඉලිප්ටිකල් ඕබිට් එකක් තිබ්බේ නැහැ. ඒ කාලේ තිබ්බ සර්කියුලර් ඕබිට්ස්. බලමු ටොප් පින් එක වගේ. රසන්දු සෙකන්ඩ් ප්ලේස් එකට බහැලා තියෙනවා. සඳයුරු වයි එක ටොප් ෆස්ට් ප්ලේස් එකට අවිලා තියෙනවා. දනිඳු 3rd ප්ලේස්, සනිජ 4th ප්ලේස් එකට අවිලා තියෙනවා. ශිනාල්
ఫిఫ్త్ ప్లేస్. మళ్ళీ మీకు తవ ఎక్కడ తీయనో దాన్ని మీకు ఇస్తాలో మీ ఆన్సర్ కన్నా స్పీడ్ కాను లకును వెడి వేణో మీ ములిమ్మ హరి ఉత్తరే గవ్వామ వాట బోనస్ లకును వేణో తర ఎక్క దిగడ హరి ఉత్తర గాయన గాయన గీయామ ఏకిన తవ బోనస్ ఎక్కనో అందన్ హటి ఇంద ఓల ఏగన తితల గాని లాంట యా ములిమ్మ ఎపిసైకిల్ వల సంకల్ప ఇదిరివత్ కరే కౌదు තොලමි තමයි මුලින්ම එයාගේ බෝක ඉන්ද්‍රවාදීදී එපිසයිකල් කියන සංකල්පය ඉදිරිපත් කළේ. හරි අපි බලමු කවුද ටොප් වෙන්නේ කියලා. සන්දේරු එයාගේ පළවෙනි ස්ථානය රැකගෙන ඉන්නවා. රසන්දු, ලෙසන්දු සෙකන්ඩ් ප්ලේස්, දනිදු තර්ඩ් ප්ලේස්, සනිජ ෆෝර්ත් ප්ලේස්, හිරුන් මල්ලි ෆිෆ්ත් ප්ලේස් එකට උඩට ඇවිල්ලා තියෙනවා. අපි බලමු ඊළඟ හරිද වැරදිද මුලින්ම ඊළිය සූර්ය කේන්ද්‍රවාදයේ අදහස ඉදිරිපත් කරේ ඇරිස්ටාගස්ද නැද්ද මුලින්ම අදහස ඉදිරිපත් කරේ ඇරිස්ටාගස් ස්ලයිඩ් එකේ තිබ්බා සූර්ය කේන්ද්‍රවාදයේ ගණිතමය වශයෙන් පැහැදිලි කරේ කොපර්නිකස් බලමු වෙන කවුද නේද වසන්දු සෑහෙන ලීඩ් එකකින් උඩට ඇවිල්ලා තියෙනවා. සඳේවරු සෙකන්ඩ් ප්ලේස් එකට බහැලා තියෙනවා. සනිජයි හිරුන් විමෙත් උඩට ඇවිල්ලා තියෙනවා. දනිදු ෆිෆ්ත් ප්ලේස් එකට ගිහිල්ලා තියෙනවා. සම්බ්‍රස් වසන්දු අපි බලමු ඊළඟට කවුද එන්නේ කියලා ටොප්. සම්පූර්ණ සූර්ය කේන්ද්‍රවාදී මුලින්ම ඉදිරිපත් කරේ කවුද? කොපර්නිකස් තමයි මුලින්ම සූර්ය කේන්ද්‍රවාදයේ හරියටම සම්පූර්ණ ගණිතමය පසුබිමකින් ඉදිරිපත් කරේ. කෙප්ලර් පස්සේ තමයි කෙප්ලර් එයාගේ ඒක අප්ග්‍රේඩ් කරලා එලිප්ස් ආකාර කක්ෂවල ලක්ෂණ හඳුන්වා දුන්නා. මුලින්ම මේ සූර්ය කේන්ද්‍රවාදයේ හරියටම සම්පූර්ණයෙන් ඉදිරිපත් කරේ කොපර්නිකස්. ඊළඟ බලමු. රසන්දු ලොකු ලීඩ් එකක් තියලා Top place in Sandeep, second place, Sanija third place, Hirun, Bimnet fourth place, Tamidu Malli fifth place ekata uda illa thiyena. Mehema Rasandu api ilage balamu. Copernicus ke model eke awula mokadda? ප්‍රධාන මූල කොපර්නිකස් මොඩල් එකේ ග්‍රහලෝක වෘත්තාකාර පත්‍රයක යනවා කියලා ගත්ත එක වෘත්තාකාර පත්‍රයක යනවා කියලා ගත්ත හින්දා තමයි එයාට එපිසයිකල් පාවිච්චි කරන්න ඕනේ එතකොට ඒක එපිසයිකල් වලටත් හේතුව වෙන්නේ මේ සර්කියු ඊළඟ සඳු ලොකු ලීඩ් එකක් තියලා ෆස්ට් ප්ලේස් එකේ රැඳිලා ඉන්නවා සඳේරු සෙකන්ඩ් ප්ලේස් එකේ රැඳිලා ඉන්නවා හිරුන් බිම්නෙත් තර්ඩ් ප්ලේස් එකට ඇවිල්ලා තියෙනවා සනිජ ෆෝර්ත් ප්ලේස් දනිඳු ෆිෆ්ත් ප්ලේස් එකට ඇවිල්ලා තියෙනවා එයි රසඳු බලමු කවප් ඊළඟට
කක්ෂයක් අවර්ත ඔබිටල් පීරියඩ්ස් වර්ග දෙක මාර්ගනම් පීරියඩ්ස් පීරියඩ්ස් කියන අවර්ත කාල සයිනොඩික් කියන්නේ සයිඩරිය සයිනොඩික් කියන්නේ එන අන්වයත ඔපොසිෂන් දෙයක් හරි කන්ජන්ක්ෂන් දෙයක් හරි අතර කාලය සයිඩරියල් කියන්නේ ඒ ගාලෝකයේ ආවර්ත කාලය අපි බලමු කවුද ඉන්නේ කියලා ආයි සඳයුරු ලීඩ් එකක් තියලා ෆස්ට් ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නවා අපසඳු පොඩි ලීඩ් පොඩි ගැප් එකකින් සෙකන්ඩ් ප්ලේස් එකට බහැලා තියෙනවා සනීජ තර්ඩ් ප්ලේස් දනිදු ෆෝර්ත් ප්ලේස් හිරුන් විම්නෙත් ෆිෆ්ත් ප්ලේස් බලමු කවුද ටොප් එකට එන්නේ කියලා ළඟට who discovered that orbits of the planets are elliptical ගහලෝන කක්ෂයේ ඉලිප්සාකාර කියලා මුලින්ම හොයාගත්ත කවුද කෙප්ලර් කවුද මේ අනිත් එකට ගහලා තියෙන්නේ පළවෙනි කයි 3 4 කෙප්ලර්නේ කියලින් මම ඒක පැහැදිලිවම ආගත්තේ පළවෙනි නියමයේ කෙප්ලර්ගේ පළවෙනි නියමයෙන් තමයි ගහලෝවල කක්ෂය ඉලිප්සාකාරයි කියලා කියන්නේ හරි බලමු කවුද ඉන්නේ කියලා සඳයුරු ලොකු ලීඩ් එකක් තියලා පාර පළවෙනි ස්ථානයේ රැඳලා ඉන්නවා රසඳු සෙකන්ඩ් ප්ලේස් එකේමයි සනීජ තර්ඩ් ප්ලේස් දනිදු fourth place hirun bimnet fifth place balamu ඊළඟ ප්‍රශ්නේ කවුද top එකට එන්නේ කියලා අන්තිම ප්‍රශ්නේ ගැලීලියෝගේ නිරීක්ෂණ වලින් තමයි කෙප්ලර් ගාලෝක ඉලිප්සාකාරයි කියලා හරියද වැරදිද ගැලීලියෝගේ දත්ත වලින්ද කෙප්ලර් ගාලෝක ඉලිප්සාකාරයි කියලා හොයාගත්තේ හරියද වැරදිද කෙප්ලර් ඉලිප්සාකාරය කියලා හොයාගත්තේ කෙප්ලර් වැඩ කරේ කාගාද ටයිකෝ බ්‍රාහේ ගා ටයිකෝ බ්‍රාහේගේ දත් වලින් තමයි කෙප්ලර් ගහලෝක ඉලිප්සාකාර පත් වල යනවා කියලා හොයාගත්තේ තොර මේ පිළි තියෙන ප්‍රකාශය වැරදි බලමු දැන් කවුද ටොප් එකට අන්තිමට ඇවිල්ලා ඉන්නේ කියලා තර්ඩ් ප්ලේස් දනිදු කංග්‍රැට්ස් මල්ලි සෙකන්ඩ් ප්ලේස් රසඳු ఫస్ట్ ప్లేస్ එකට සඳයුරු ඇවිල්ලා ඉන්නවා මුලින් ඇවිල්ලා ආයි පොල්ඩ බෑග් ආයි ఫస్ట్ ప్లేస్ එකට ආවා සේ ఫోర్త్ ప్లేస్ హిరుణ్ బిమ్నిత్ ఫిఫ్త్ సనీజ్ కంగ్రాట్స్ మల్లిలా కట్టి හොඳට ఎక్స్ එක ආගෙන ඉන්න දිනන නියමයි හරි අය පටන් හරි හරි එතකොට අද ලෙක්චර් එක ඉවරයි මල්ලි. ඔයගොල්ලෝ කන්ටැක්ට් කරන්න ඕන නම් මේ සෝෂල් මීඩියා අපේ ඊමේල් ෆෝන් නම්බර්ස් දාලා තියෙනවා. ඒවෙන් බලන්න මේ අපේ වෙබ්සයිට් එක worldcollegeastronomy.com. විස්තර සේරම මේවයි මේ සෝෂල් මීඩියා වල දානවා මල්ලි අලුත් අප්ඩේට්ස් සේරම. ඔයගොල්ලෝ අප්ඩේට් වෙලා ඉන්න. හරි නම් thank you මල්ලි ආවට හැමෝටම ඊළඟ සතිය ලෙක්චර් එකක් දෙන්න හැමෝම අර දීපු ගාන ට්‍රයි කරන්න හැමෝම මම ප්‍රශ්න තියෙනම් ආන්න දැන් thank you අය මේ ලෙක්චර් එක අද අපිත් එක්ක මේ එකතු වුණාට මල්ලි ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවද හරි හරි අය මල්ලි ඔයාලට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද ඔව් මල්ලි කියන්න අයියේ ඔයගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ අපිට මේ එතන තියෙන ඔය රෙජිස්ටර් කියලා එකක් අප්ඩේට් කරලා රෙජිස්ටර් වෙන්න පුළුවන් ද අවුලක් නැද්ද දැන් වෙබ්සයිට් එක හදනවා කියන්නේ පොඩ්ඩක් ඉන්න මල්ලි ඒක අපි තාම හදලා මේ අපි පොඩි ටෙස්ට් එකක් කරන ගමන් තියෙන්නේ ඒකයි ඒක මේවා කරලා තියෙන්නේ තාම ඒක රෙජිස්ටර් වෙන්න යන්න එපා අපි ඔයගොල්ලන්ට ගෲප් එකකට මෙසේජ් එකක් දාන්නම් ඒක රෙජිස්ටර් වෙන්න කාලය ආපුහම ගොඩක් වෙලාවට මාර්තු මුල සතිය වගේ තමයි හරි අයියේ රෙකෝඩින්ග්ස් දාන්නේ මොකටද ඔව් රෙකෝඩින්ග් සයිට් එකට දානවා හැබැයි දැනට මේ සති දෙකේ විතරක්
චුට්ටක් පරක්කු වෙනවා මේ සති දෙකේ දැන් මේ රෙකෝඩින් එකයි ඊළඟට එන සතියේ රෙකෝඩින් එකයි ඒ දෙක මාරුතු මුල සතියේ දාන්න හරි ඒකින්ද චුට්ටක් එතකන් ඉවසලා ඉන්න ඔයාලට එතනින් පස්සේ බලා ගන්න පුළුවන් හරි මල්ලි මේ ඔයාලට පොඩ්ඩක් කතා කරන්න තියෙනවා මෙහෙමයි දැන් මාව සමහර එක දන්නේ නැතුව ඇති මම තමයි economical society එකේ secretary හරි එතකොට දැන් කලින් අවුරුදු වල අපි කලින් අවුරුද්දේ අපි අන්තිම හරියට වෙද්දී participant count එක 50ට වගේ තිබ්බා ඒත් එතනින් පස්සේ club එක change වුණාට පස්සේ මේ project stay කරන්න පොඩ්ඩක් පරක්කු වෙච්ච නිසා දැන් participant count එක පොඩ්ඩක් බැහැලා තියෙනවා. ඉතින් අද උපරිම තිබ්බේ 30 30 තිබ්බේ. හරි? උපරිම participant count එක තිබ්බේ 30. ඉතින් ඒක නිසා දැන් අපි කලින් lectures වගේ නෙමෙයි මේක කරන්නේ. දැන් lectures මේ අවුරුද්දට අපි schedule එකක් හදලා හරි? lectures ටිකක් lectures organize කරලා ඒක schedule එකක් හදලා Olympiad astronomy olympiad syllabus එකට අනුව සහ quizzes වල අහන ප්‍රශ්නත් ඒවත් ඒ topics උත් cover කරලා අපි ඕගොල්ලන්ට lectures set එකක් හදලා තියෙනවා හරි series එකක්. එතකොට මේ අයියා වගේ තවත් අයියලා එනවා ඉදිරි ඉස්සරහට තියෙන lectures වලට. ඉතින් ඒක නිසා හරි ඔයාලා හැමෝම ඔයාලා දන්න මල්ලිලව ඔයාලා දන්න යාළුවන්ව කියන්නේ හරි ඒගොල්ලන්ව දැනුවත් කරන්න මෙහෙම අලුතෙන් මේ lectures ටික අදලා පටන් ගන්න යනවා දැන් ඔයාලට අද තේරෙන්නේ නැති හරි ඔයාලට අද තේරෙන්නේ නැති කලින් කරපු lectures වල වෙනස කොහොමද අද කරපු lecture එකේ වෙනස කොහොමද කියලා හරි ඒක නිසා දැන් physical lectures කරද්දි තෙමිර අය හැම ඉස්සර physical lectures කරද්දි ඇවිල්ලා තියෙනවා නේද අය මේ ඔව් මම 9 මාසෙ ඉඳන් lectures කරපි ගාලිනේ ඔව් grade 9 ඉඳන් ඉතින් ඒ කරලා තියන්නේ යා grade 6 වල වගේ ඉඳන් එයා මේ එයා පොඩි කාලේ ඉඳන් පොඩි කාලේ ඉඳන් මම ඉගෙන ගත්තා මදි ඉගෙන ගත්තා මම ඔලිම්පියාඩ් grade 6 වල වගේ ඉඳන් ඇස්ට්‍රොනොමි ඔලිම්පියාඩ් ලියලා ඊට පස්සේ gold medals ආවිල්ලා 2018 වගේ 5th place ආවා ඇස්ට්‍රොෆිසික්ස් ඔලිම්පියාඩ් එකේ වගේ quiz team වලත් මම ගොඩ කාලයක් හිටියා quiz team captain ලා quiz උත් දෙන්නලා තියෙනවා ආස්ට්‍රෝමි පැත්තෙන් ගොඩක් කරලා තියෙනවා ඔයගොල්ලොත් ඒ වගේ මල්ලි උනන්දුවෙන් කරලා මේකින් ලොකු ගමනක් යන්න පුළුවන් ආස්ට්‍රෝමි පැත්තෙන් ඉස්සරහට ලංකාවේ දැන් ආස්ට්‍රෝමි ගොඩක් දියුණුවයි ගොඩක් ඉගෙන ගන්න සෝසස් තියෙනවා තව අපේ ඉස්කෝලේ නුත් ගොඩක් දේවල් ගන්න පුළුවන් මල්ලි හින්ද සබ් එකත් එක දිගටම ඉන්න ඔව් කියන්නේ ඉතින් එතකොට දැන් තෙමිර අයියා එහෙම කරේ එයා පොඩි කාලේ ඉඳන් මේවා කරලා මේ ආස්ට්‍රෝනොමි පැත්ත ඉගෙන ගත්ත නිසා හරි එතකොට දැන් අපිට දැන් අපි සොසයිටි එකේ ඉන්න ටොප් බෝඩ් මෙම්බර්ස්ලා හැටියට අපිට තියෙනවා රෙස්පොන්සිබිලිටි එකක් අපේ මෙම්බර් බේස් එකේ කවුන්ට් එක වැඩි කරන එක විතරක් නෙමෙයි මෙම්බර් බේස් එකේ ක්වොලිටි එක. ඒ කියන්නේ වා දැන් අපේ තියෙනවානේ සොසයිටිස් 50ක් විතර 50කට වැඩියෙන් මම හිතන්නේ අපේ ඉස්කෝලේ තියෙනවා. ඉතින් එතකොට එක එකයි එක එක ක්ලබ්ස් වල ඉන්නවා. හරි. එතකොට ඇස්ට්‍රොනොමිකල් සොසයිටි එකේ මෙම්බර් බේස් එකක් තියෙනවා. එතකොට ඇස්ට්‍රොනොමි කරන මෙම්බර්ස්ලා ඇස්ට්‍රොනොමිකල් සොසයිටි එකේ ඉන්න මෙම්බර්ස්ලා කියුවාම එයාලට තියෙන්න ඕනේ ඇස්ට්‍රොනොමි ගැන දැනුමක්. යම් කිසි දැනුමක් තියෙන්න ඕනේ. ඒකනේ ඒගොල්ලෝ ඇස්ට්‍රොනොමිකල් සොසයිටි එකට ජොයින් වෙන්නේ ඔයාලට ඇස්ට්‍රොනොමි ගැන ඉගෙන ගන්න තියෙන ආසාව. හරි. ඒවා ගැන ඉගෙන ගන්න තියෙන ආසාවට තමයි ඔයගොල්ලෝ ජොයින් වෙන්නේ. ඉතින් එතකොට අපි මෙම්බර් බේස් එක වැඩි කරගන්න කටයුතු කරනවා වගේම මෙම්බර් බේස් එකේ ක්වොලිටි එකත් වැඩි කරන්න අපි වැඩ කරනවා. ඉතින් ඒක හින්දා තමයි අපි ආයෙත් මේ ලෙක්චර් සීරීස් එක මේ විදිහට හදලා ඔයාලට උදව්වක් වෙන විදිහට අපි මේවා කරන්න හැදුවේ. අපේ ඇත්තරම plan එක තිබ්බේ ඔයාලව Beyond the Sky ලෙක්චර් සීරීස් එකෙන් ජූනියර් ඇස්ට්‍රොනොමි ඔලිම්පියාඩ් වලට ට්‍රේන් කරලා, ඒ කියන්නේ SLJAO සමහර අය දන්නව ඇති, දන්නේ නැතුව ඇති. ඒ කියන්නේ ශ්‍රී ලංකන් ජූනියර් ඇස්ට්‍රොනොමි ඔලිම්පියාඩ් කියලා එක්සෑම් එකක් තියෙනවා. හරි. එතකොට ඒ එක්සෑම් එකෙන් ඔයාලට ඒ එක්සෑම් එකට පාටිසිපේට් වුණාම ඔයාලට ලොකු දැනුමක් ගන්න පුළුවන්. එතනින් ඉස්සරහට යන්නත් පුළුවන්. හරි. එතකොට ඒ එක්සෑම් එකේ මල්ලි මේ top 5 වෙන කට්ටියට international
ඇස්ට්‍රොනොමි ඔලිම්පියාඩේට පාටිසිපේට් කරන්න පුළුවන්. ඒතර ඔයගොල්ලෝ ඉන්ටර්නැෂනල් ඇස්ට්‍රොනොමි ඔලිම්පියාඩ් එකේ මෙඩල් එකක් ගන්න කියන ලංකාවට ලොකු කීර්තියක් දෙන්න පුළුවන් දෙයක් තමයි. ඉන්ද ඒක පොඩ්ඩක් වැදගත් දෙයක් නේද මට. ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ දැන් අපේ හොඳ මෙම්බර් බේස් එකක් හිටියට ඒගොල්ලෝ දන්නේ නැහැ මේ ඇස්ට්‍රොනොමි ෆීල්ඩ් එකේ තියෙන ඒ වගේ ඔපචුනිටීස්. මේ පොඩි කාලේ ඕගොල්ලෝ මේ මහන්සිලා මේ ඉගෙන ගන්න උනාට එතනින් පස්සේ ගොඩක් වෙලාවට වෙන වෙන පැතිවලට යනවා. ඉතින් ඒක හින්දායි අපි දැන් උත්සාහ කරන්නේ ඔයාලව මේ පැත්තට යොමු කරවල බලන්න. මේ අවුරුද්ද තාම අර කොරෝනා පැන්ඩමික් එක නිසා මේ අවුරුද්ද තාම දිනයක් මේවා කරලා නැහැ ජූනියර් ඇස්ට්‍රොනොමි ඔලිම්පියාඩ් වලට. ඒ වුණත් අපි දැන් ඔයාලට මෙහෙම නොලෙජ් එක දීලා අපි හිතනවා ඉදිරි අවුරුදු වලදී හරි ඔයාලට මේ ඒකෙන් ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා. හරි. ඉතින් ඒක හින්දා මේ පොඩ්ඩක් ඔයාලා අපි ගෲප් එක හරහා මෙසේජස් දාලා දැනුවත් කරනවා. දැන් බියම් ද ස්කයි එකේ තියෙන වෙනස් වීම් ටික සහ ඒවායේ ඒකේ ඉම්පෝර්ටන්ස් එක ගැන අපි ඔයගොල්ලන්ට දාන්නම් මෙසේජ් එකක් මේවා කරලා. ඊට අමතරව ඔයාලගේ පැත්තෙන් අපිට සපෝට් එක ඕනේ. හරි. ඔයාලගේ පැත්තෙන් අපිට සපෝට් එක ඕනේ. ඔයාලා දන්න අයව ගෙන්න ගන්න. හරි. ඉගෙන ඔයාලා ඉගෙන ගන්න ගමන් ඔයාලා දන්න අයව ගෙන්න ගන්න. හරි. ඒකෙන් හින්දා මේ ඒ උදව් අපිට දෙන්න අපි ඔයාලට අපේ පැත්තේ උපරිම සපෝට් එක දෙනවා ඔයාලගේ ඇස්ට්‍රොනොමිකල් නොලෙජ් එක වැඩි දියුණු කරගන්න සහ ඒ වැඩවලට. හරි. Thank you එහෙනම් අද අපිත් එක්ක join වුණාට ඉස්සරහටත් අපිත් එක්ක දිගටම join වෙන්න කියලා කියනවා. මේ අලුතෙන් ආපු members-ලා ඉන්නවනම් මට දැන් message එකක් දාන්න යන්න කලින් WhatsApp number එකත් එක්ක මට අලුතෙන් ආපු member කෙනෙක් ඉන්නවනම් message එකක් දා. Thank you මල්ලාවට. අයියෝ ඔයගලන්ට ගොඩක් ස්තුතියි. හරි. හරි. Thank you. එහෙනම් ඔයාලට දැන් leave වෙන්න පුළුවන්.